විශේෂයෙන් මම හිතනවා මේ ධර්මය පිළිබඳව ලොකු ගැඹුරු දැනුමක් තිබෙන ඒ වගේම අද සමාජයේ ගතවස්සේ අද හාමුදුරුවෝ වතන් දේශනාව සිද්ධ කරන තමයි ඉතින් නමුත් මේ ධර්ම දේශනාවන් වලදී බොහෝලාක බහත වැඩිය මිනිසුන් බොහෝලාක හාමුදුරුවෝගේ මත ප්‍රකාශ කරන සභාවක් කියන්න තියෙනවා ඉතින් නමුත් ඇත්තටම අපේ අරිඥාන පඬිත හාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා කියන මේ ගැටගීම හාමුදුරුවෝ හැටියට අපේ හදවතට තියෙනවා ඔය පින්වත් පිරිසගේ හදවතට තියෙනවා ඒක නිසා තමයි දුරදැහැරි ඉඳලා පවා ඔබ මේ අවස්ථාවට අද සහභාගීවෙන්න බැරුණේ ඉතින් විශේෂයෙන් මම හිතනවා අපි මම බොහොමත්ම ගෞරවයෙන් යුක්තව මේ වර්තමාන කාලේ මේ සංඝ සමාජය තුළ විවිධ විනෝදිත ක්‍රියාවන් සිද්ධ වෙනවා වගේම සිද්ධ වෙනවට වඩා උරුප්පමේ මේ සංඝ සමාජයේ ලොකු විකාරකින් ගරහණ කාලවක වාරණක් පාත් වෙලා තිබෙනවා. ඉතින් එවන් කාලවක වාරණක නිවැරදි දහම මේ නිසොන්ට දේශනා කරන්ට අපි අරිඥාන පඬිතුමාව ගන්නා වූ එහෙස පිළිබඳව අපි මහා සංඝ රත්නයේ හැටියට බොහොමත්ම සන්තෝෂ වෙනවා. ඒ වගේම අපි උන්වහන්සේට නිරන්තරයෙන් ආශිර්වාද කරන්ට දෙනවා. මොකද මේ කාර්යය මේ රටේ අපි විසුන් වහන්සේලා වුණාට අපි හැමෝටම කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. ඒකින්ද ඒ කාර්ය අපි අරිඥාන පඬිතුමාව මේ සමස්ත සංඝ රත්න සඳහන් වෙන්නේ අද දවසේ උන්වහන්සේ ඉච්ඡ සිද්ධ කරන්ට දෙනවා. ඒක නිසා අපි මම උන්වහන්සේට මේ ලයි මුලින්ම මම පුණ්‍යානුමෝදනා කරන ස්තුතිවන්ත වෙනවා මේ උදාර කර්තව්‍ය පිළිගැනීම පිළිබඳ. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම කර්මකාරණා කාර්යය සිහිපත් කර තියෙනයි කර්මකාරණාවන් පසුකදී සිහිපත් කරන බලාපොරොත්තුෙන් අපේ ගෞරවනීය පඬිතුමා හඳුන් මහන්සියට මම බොහොමත්ම ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දේශනාව සිද්ධ කරන හැටියට ආරාධනා කරමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී
තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වාඩි වෙන්න තිම්බිගස්සයාය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකක් ලේකකාධිකාරී මහා විසුද්ධාරාම ත්‍රිපිටක පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී මහා විසුද්ධාරාමාධිපති අවසරයි ශාස්ත්‍රපති පූජ්‍ය වැලිමඩ ශාන්ත ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර ඒ වගේම වැඩම කොට වදාළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයන් අවසර ඒ වගේම ඒ සහසම්බන්ධ වෙන ගෞරවනීය ඒ හින්දු පූජකතුමන්ලාගෙන් අවසර ඒ වගේම වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේ පොඩි මෑණියන් වහන්සේලාගෙන් අවසර පින්වතුනි අපිට අපේ තපෝවනේ වංගීස පිරිවෙනේ අපේ ගෞරවනීය සාමින් වහන්සේ බොහොම ගෞරවයෙන් ආරාධනයක් අපිට සිද්ධ කළා මේ විහාරස්ථානයට වැඩම කරලා අපේ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව ධර්ම දේශනාවේ පින්කම සිද්ධ කරලා දෙන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. වටා පිටාව බලද්දී වටා පිටාව දකිද්දී බොහෝම විචිත්‍ර බොහෝම සුන්දර පින්කම සංවිධානය කරලා තියෙනවා පින්කමක විචිත්‍රභාවය දකිද්දී පින්කමක සුන්දරත්වයේ දකිද්දී ඒ විචිත්‍රභාවයේ සුන්දරත්වයේ තුල අපි දකින්නේ එම පින්කම සිද්ධ කළා වූ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාගේ ඒ ගිහි පින්වතුන්ලාගේ සිස්සතන් උතුම් කෙරුවන් උදෙසා කොයිසම් විචිත්‍රද කියන කාරණයේ පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ දඹදිව බොහොම විචිත්‍ර චිත්‍රයක් තිබ්බා පින්වතුනි ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා මේ චරණ චිත්‍රයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රයේ යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා. එහෙමනම් පින්වතුනි පින්වතුන්ලා විචිත්‍රාකාරයෙන් ලස්සනාකාරයෙන් පින්කම් සිද්ධ කරද්දී ඒ විචිත්‍ර භාවය තුල අපි දකින්නේ ඔබලාගේ සිස්සතන් උතුම් තෙරුවන් උදෙසා මේකට වඩා විචිත්‍රයි කියන කාරණය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ උතුම් ධර්ම දාන උතුම් ධර්ම
දායාද සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න මහණෙනි සීලයට දායාද වෙලා ජීවත් වෙන්න මහණෙනි සමාධියට ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණා ගිහි පින්වතුන්ලා ඔබලාට චෝදනා කරාවි නොසලකා හරිනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාස්තුන් වහන්සේ හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපිට එවන් අවවාදයක් කරලා තියෙද්දී ගිහි පින්වතුන්ලා මෙවන් මලින් සුවඳින් ආලෝකෙන් පාවඩ වලින් හේවිසි වලින් ගිලම්පසින් උඩුමියන් වලින් මෙවන් සුන්දර විචිත්‍ර පූජාවන් මහා සංඝරත්නයට දක්වද්දී මහා සංඝරත්නය හැටියට අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා ඒ නිහතමානී සතුට අපි තුල ඇති වෙන්නේ ගිහි පින්වතුන්ලා මෙහි වැඩ සිටින සෑම සංඝ සමාජයේ සමාජිකේ කරමුණක් කරගෙනම මෙවන් විචිත්‍ර වූ පුත්‍රයන් දක්වන්නේ අපි සත් ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසායි කියන කාරණය සිහිපත් වෙන නිසා පින්වතුනි ඒ අහිංසක සතුට හිතේ දරාගෙනයි ඔබලාට මේ ධර්මය දේශනා කරන්නේ පින්වතුනි යහපත් ශ්‍රාවකයන් හැටියට සත්පුරුෂ මිනිස්සෙයින්ගෙන් සත්පුරුෂ දෙවියන්ගෙන් සත්පුරුෂ බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් ලබන තැනට මේ මහා සංඝරත්නය අත්කලේ පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිසාමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කැපවීම නිසාමයි විනය කාරණා 220ක් අධිකරණයන් 7ක් පනවමින් මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කිත බවට මහා සංඝරත්නය පත්කලේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තරීතර මහා කරුණා ගුණය නිසාමයි ඒ නිසා පින්වතුනි ඔබලා මහා සංඝරත්නය හැටියට අපේ යම් ගුණයක් දැකලා එක මලක් පූජා කළා මල් දහසක් පූජා කළා ඒක මලක් ඒ මල් දහසත් අයිති ලෞතුරා බුදුරජාණන් වහන්සේටමයි පින්වතුනි මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි ඔබලාගෙන් වැඳුම් පිදුම් ලබන තැනට අපිට මාර්ගය කියලා දුන්නේ අපිට පාර පෙන්වලා දුන්නේ ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ පින්වතුන්ලා මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් උඩුමියන් වලින් ගිලම්පසින් යම් විචිත්‍ර වූ පූජාවක් සිද්ධ කළා තියෙනවාද ඒ සෑම පූජාවක්ම ලෞතුරා අමාමේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න සාදු 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 පින්වතුනි මම ධර්ම දේශනාවක් පැත්තට යන්න නැතුව පින්වතුන්ලා නිරතුරුවම බණ අහනවා ඒ නිසා මම මේ වැඩසටහන භාවනා වැඩසටහනක් හැටියට ඉස්සරහට අරන් යනවා අද නවම් පුර පසළොස්වක පොය දවස නිසා ඒ නිසා පින්වතුන්ලා හැම කෙනෙක්ම දැස් පියාගෙන මං කිව්වාට පස්සේ ශබ්ද නගල කියන්න මම අයියෙන් කියන්න ඕනේ මම කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා මම කයි දුක් දුරුවි සිතේ දුක් දුරුවි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා මා මින්ම
සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දේවියෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දේවියෝද බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දේවියෝද බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන්හා පස්සලස්තරණ ධර්මයන් මනාකොට දත්හි විජ්ජාචරණ නම්බනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හි ලෝක විදූ නම් වනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීතරු සත්වයන් මනාකොට දැමූහින් අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදහින් සත්තා දේව මනුස්සානම් වනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු හේින් භගවානම් වනසේක සාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොටගත්හි සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්විදේ ඥානං බුද්ධ ඥානං
ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානංති සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විචාචරණ නම් වෙනසේක සුගත නම් වෙනසේක ලෝකවිදූ නම් වෙනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක සත්තා දේව මනුස්සා නම් වෙනසේක භගවා නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සාධිතයන්නේ පින්වතුනි අපි දැන් මොහොතක් මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් මෙනෙහි කළා. අපි කොච්චර මෙතන ඉඳන් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කිව්වත් සියලු මිනිස්යෝ සියලු දෙවියෝ සියලු බ්‍රහ්මයෝ සුවපත් වේවා කියලා කිව්වට කවදාක්වත් ලෝකයා සුවපත් වෙන්නේ නැහැ. හොඳින් තේරුම් ගන්න. අපි කොච්චර මෙතන ඉඳන් සියලු සත්වයෝ සුවපත් වේවා කිව්වට ලෝකයා සුවපත් වෙන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ උතුම් මේ මෛත්‍රී භාවනාවන් අපිට දේශනා කරන්නේ ලෝකයා උපයෝගී කරගෙන අපි සුවපත් භාවයට පත් කරගන්න. හොඳින් තේරුම් ගන්න. අනික් කෙනා මෛත්‍රිය වඩන්නේ, අනික් කෙනා බුද්ධානුස්සතිය වඩන්නේ, රටේ ලෝකයේ අර බුද්ධානුස්සතිය වඩන්නේ, මෛත්‍රිය වඩන්නේ කියන කාරණය ගැන කවදාකවත් හිතන්න යන්න එපා. ඔබලාට බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී භාවනාවන් දේශනා කරන්නේ ලෝකයා සුවපත් කරන්න නෙමේ, ලෝකයා උපයෝගී කරගෙන ඔබ සුවපත් භාවයට පත් වෙන්න. මොකද මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය තමයි මෛත්‍රිය කියන්නේ. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් මේ ලෝකේ නැහැ. ඇයි? මෛත්‍රියට ආනිසංශ 11ක් තියෙනවා. දැන් සීලයට තියෙන ආනිසංශ 5යි. මොකද සීලයට තියෙන ආනිසංශ අපේ ජනප්‍රියභාවය වැඩෙනවා. අපි ඕනම අභියෝගයකට නොබියව මුහුණ දෙනවා. අපේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා. සිහි මුලා නොවි මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. අපි කොච්චර සිල් සමාදන් වුණත් අපිට ලැබෙන්නේ ওই ආනිසංශ 5යි.
ඒ වගේම අපි කොච්චර දන් දුන්නා අපිට ලැබෙන්නේ ආනිසංශ තුනයි මොනවද වර්ණය සැපය බලය නමුත් පින්වතුනි මෛත්‍රියට බුදුරජාණන් වහන්සේ ආනිසංශ 11ක් දේශනා කරනවා සුවසේ නිින්ද යනවා සුවසේ ඇහැරෙනවා නපුරු හින පෙන්නේ නැහැ දෙවියන්ට මිනිස්සෙන්ට අමනුෂ්‍යෙන්ට ප්‍රිය වෙනවා වසවිසෙන් හානි වෙන්නේ නැහැ ශරීරය ප්‍රසන්න වෙනවා සිහි මුලා නොවි මැරෙනවා සුගතියේ ඉපදෙනවා එමනම් ලෝකුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී භාවනාවන් අපිට දේශනා කරන්න පිණිතුනි ලෝකයා උපයෝගී කරගෙන ඔබ මෛත්‍රියට අදාළ ආනිසංශ 11 තුල ශක්තිමත් වෙන්න. එහෙම නැතුව ලෝකයා හදන්නේ නෙමෙයි. අපි මෙතන ඉඳන් සියලු සත්වෝ සුවපත් වේවා කියද්දී ලෝකයා දක්ෂණං ඒගොල්ලොත් සියලු සත්වෝ සුවපත් වේවා කියලා මෙත් වඩන්න අන්න මුළු ලෝකෙම හැදී පිංගතුනි. නමුත් ඒක කවදාක්වත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි මේ උතුම් මෛත්‍රී භාවනාවන් උපයෝගී කරගෙන ඔබට මෛත්‍රියට අදාළ ආනිසංශ 11 ජීවිතයට එකතු කරගන්න. පින්වතුනි මේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව සමත භාවනාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විදර්ශනාමය භාවනාවක් හැටියට නෙමෙයි. අපි කොච්චර මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව පුහුණු වුණා ඒ තුලින් රැස් වෙන්නේ අනිත්‍ය වී යන සංස්කාර ගොඩක් පමණක්මයි. අපි කොච්චර මෛත්‍රී පුහුණු කරලා අපි මරණාසන්න මොහොතේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගෙන අපි ඇස් පියාගත්තොත් නියතයක්මයි අපි සුගතියේ ඉපදෙනවා. නමුත් මේ සුගතිය නිත්‍ය දනිත්‍යද? ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් සුගතියක්මයි පින්නතුනි. අපි කොච්චර බුද්ධානුස්සතිය පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහං කියලා උතුම් බුදු ගුණයක් සීයට නදාගෙන ඇස් දෙක පියාගත්තොත් නියතයක්මයි අපි සුගතියේ ඉපදෙනවා. නමුත් ඒ සුගතිය ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් දෙයක්මයි. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබටත් මටත් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මුණ ගැහිලා තියෙනවා තීකේ. ඒ සෑම සම්මා සම්බුද්ධ ශාසනයකදීම පින්වතුනි අපි අපේ මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව උපයෝගී කරගෙන තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයන් උදෙසාමයි පින්වතුනි. අපි මේ මෛත්‍රී භාවනාව වඩලා බුදු ගුණ භාවනාව වඩලා සක්‍ර දෙවියන් වෙලා ඉපදුනා. ඒ සක්‍ර දෙවියෝ කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයන්. ජාති ජරා ව්‍යාධි මරණයන්ට යට සංස්කාරයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මෛත්‍රී භාවනාවන් වඩලා මෛත්‍රී ධ්‍යානයන් සකස් කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ඔබලා ඉඳලා තියෙනවා. කල්ප ගණන් මෛත්‍රී ධ්‍යාන තුලින් සමාධිමත් ධ්‍යානයන් ඇති කරගෙන වේදනාවේ ආස්වාදයේ ලබමින් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් අපි ජීවත් වෙලා තියෙනවා. නමුත් ආයිමත් අපි සතර පායට වැටෙන පින්විතරි. ආයිමත් අපි සතර පායට වැටුණා. ඔබලා බුදුගුණ භාවනාවන් වඩලා මරණාසන්න මොහොතේ බුදුගුණ සිහිපත් කරගෙන පටිච්ච සමුප්පන්නව සක්විති රජවරු වෙලා ඉපදුණා. ස්ත්‍රී රත්නිය වෙලා ඉපදුණා. සුජම්පතිය සක්‍රදේවියන් වෙලා ඉපදුණා. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා පින්වතුනි. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ මෛත්‍රී ධ්‍යාන ඇති කරගෙන පින්වතුනි මේ කය සියුම් කරලා මේ කය අහසට ඔසවලා එර්ධියෙන් ගමන් කළා කියලා ඔබලා සෑම කෙනෙක්ම. නමුත් මේ එර්ධිමත් ජීවිතය අනිත්‍ය වෙලා ගියා.
එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව දුරටත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහුණ වෙලාවේ පින්වතුනි ජරා ව්‍යාධි මරණ උදෙසා මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව ප්‍රයෝගී කරගන්න එපා කියලා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ වඩන මේ සමත භාවනාවන් විදංශනා භාවනාවක් බවට පත් කරගන්න. පින්වතුනි භව නිරෝධයට හේතු වෙන මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින විදර්ශනාමය භාවනාවක් බවට පත් කරගන්න. ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන මේ උතුම් සතර සලිපට්ඨානය අපිට දේශනා කරනවා. එමනම් පින්වතුනි පින්වතුන්ලා සෑම කෙනෙක්ම දැස් පියාගෙන ඔබලා මේ පුහුණු කරන්නා වූ බුද්ධානුස්සතිය මෛත්‍රිය විදර්ශනා භාවනාවක් බවට පත් කරගන්න. සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝණ භාවනාව බවට පත් කරගන්න. පින්වතුන්ලා සෑම කෙනෙක්ම දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල වැඩුණා වූ මෛත්‍රී චින්තයන් සිහියට නගා ගන්න. මුළු ජීවිත කාලයේ කොච්චරනම් අපිට සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෛත්‍රී චිත්තයන් ඇති වෙන්නේ නැද්ද? ඒ සෑම මෛත්‍රී චිත්තයක්ම සිහියට නගා ගන්න. ඔබලා මුළු ජීවිත කාලයේ පුරාවට කොච්චරනම් ඉතිපිසෝ භගවා අරහන් කියලා උතුම් බුදු ගුණයන් සිහිපත් කරන්නේ නැද්ද? ඒ සෑම බුදු ගුණයක්ම සිහියට නගා ගන්න. පින්වතුනි දැස් පියාගෙන නුවණින් දකින්න ඒ සෑම බුද්ධානුස්සතියක්ම සෑම මෛත්‍රී භාවනාවක්ම වැඩුණේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි. ඔබේ රූපය මුල් කරගෙනයි වැඩුණේ. ඔබ සියලු සත්‍යෝ සුවපත් වේවා කිව්වනම් බාහිර රූපයක්ම ඉලක්ක වුණේ. දැස් පියාගෙන ඔබ නුවණින් දකින්න මේ මෛත්‍රී භාවනාව වැඩුණා වූ බුද්ධානුස්සතිය වැඩුණා වූ ඔබේ අධ්‍යාත්මික රූපය ඔබ කායානුපස්සනාවෙන් දකින්න. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව දේශනා කරනවා ඔබේ රූපය 33 කුණුපයක් ආයතන 6ක් සතර මහා ධාතුවක් අට්ටික සංඥාවක් මරණානුස්සතියක් හැටියට දකින්න කියලා. පින්වතුනි දැස් පියාගෙන මොහොතක් ඔබේ රූපය මෙතෙක් කාලයක් මෛත්‍රිය වැඩුණා වූ බුද්ධානුස්සතිය වැඩුණා වූ ඔබේ රූපය 33 කුණුපයක් කළ දකින්න. දැස් පියාගෙන පින්වතුන්ලා මනසින් ඔබේ රූපය ගලවන්න, මනසින් ඔබේ රූපය ලිහන්න, මනසින් ඔබේ රූපය විවෘත කරන්න. මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා. බුද්ධානුස්සතිය වඩලා මෛත්‍රිය වඩලා සමාධිමත් හිතක් ඔබට තියෙනවා. පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ. සති සම්බොජ්ජංගය මතුවෙලා ධර්මයට අදාළව, මෛත්‍රියට අදාළව, බුද්ධානුස්සතියට අදාළව මුතුනි මේ මොහොතේ ඔබ තුලයි සකස් වෙන සම්මා සමාධිමත් හිත ශ්‍රේෂ්ඨ හිත. ඒ කියන්නේ මේ මොහොතේ ඔබ තුල ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩිලායි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සම්මා සමාධිමත් හිතට කියන්නේ මායාවේ දැස් අන්ධකලා වූ හිතක් කියලා. පින්වතුනි මේ මොහොතේ ඔබ මායාවේ දැස් අන්ධ කරලා තියෙන්නේ. කියන්නේ ඔබ තුල මේ මොහොතේ කාමච්ඡන්දයක් නැහැ. කාමච්ඡන්ද තීනමිද්ධ ව්‍යාපාද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා පංච නීවරණ යටපත් වෙලා පංච නීවරණ යටපත් වුණා වූ හිතට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මායාවේ දැස් අන්ධකලා වූ හිතක් කියලා. ඔබ මේ මොහොතේ මායාවේ දැස් අන්ධ කරලා තියෙන්නේ කාමච්ඡන්දයන් යටපත් කරලා මේ මායාවේ දැස් අන්ධකලා වූ සම්මා සමාධිමත් හිතෙන් ඔබේ රූපය ගලවන්න, ඔබේ රූපය ලිහන්න, ඔබේ රූපය විවෘත කරන්න. අපි මේ රූපය ගලවන්නේ නැහැ, මේක විවෘත කරන්නේ නැහැ. මේක ලස්සනට ඇඳුම් මන්දල, ලස්සන ආභරණ පළඳලා මේක වසාගෙන ජීවත් වෙනවා පංච නීවරණයන්ගේ. නමුත් මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා.
සමාධි මාත්‍රිත උපයෝගී කරගෙන ඔබේ රූපය ගලවන්න කොටස් 32කට ගලවන්න දෙතිස් කුණප භාවනාවේදී දැන් ඔබ මානසින් ඔබේ රූපය කොටස් 32කට ගලවනවා මේ ඔබේම රූපයයි දැන් ඔබ ඉදිරියේ තියෙන කොටස් 32ක් කෙස් ලොම් නිය දත් සම් මස් ඇට නහර පින්වතුනේ කොටස් 32ක් ඔබේ ඉස්සරහා තියෙන්න ඕනේ ඔබේම රූපයයි මේ ගැලෙව්වේ මානසින් ඒ කොටස් 32 දිහා බලන්න මනෝමය රූපයකින් ඒ කොටස් 32 දිහා බලන්න මොකද ඔබේ රූපය ගලවලායි ඔබ මනෝමය රූපයෙන් මේ කොටස් 32 දිහා බලන්න ඔබේම රූපයයි ගලවලා තියෙන්නේ මානසින් ඔබේ කෙස් රොද අතට ගන්න මානසින් ඔබේ කෙස් රොද අතට ගන්න උදේ හවස පීරන උදේ හවස සුවඳ විලවුන් තවරන පින්වතුනි ඔබේම කෙස් රොද මානසින් අතට අරන් බලන්න ඒ කෙස් රොද තුල මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දෙයක් තියනවද මමයේ මගේ මගේ ආත්මය කියලා දෙයක් තියනවද නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියනවද නෑ පින්වතුනි දිරා යන කෙස් ගොඩක් සුදු පෑගැන්වෙන කෙස් ගොඩක් කවදා හරි දවසක පවුලේ සුසාන භූමියේ පසට බූ වෙන කෙස් ගොඩක් ඊළඟට ඔබේම දක්ටික ඔබේම නියපොතු ටික මනසින් අතට ගන්න පින්වතුනි උදේ හවා මදිනවා දිනපතා පාට කරනවා කපනවා ඔබේම දක්ටික ඔබේම නියපොතු ටික මනසින් අතට ගන්න මනසින් අතට ගන්න නුවණින් පීර පීර බලන්න මේ නියපොතු වල දක්වල මමයේ මගේ මගේ ආත්මය කියලා දෙයක් තියනවද නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියනවද නෑ පින්වතුනි දිරා යන දක් ගොඩක් දිරා යන නියපොතු ගොඩක් කවදාරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන දත් ටිකක් නියපොතු ගොඩක් ඊළඟට ඔබේම සම්මස් ඇටනහර ගන්න එකින් එක නුවණින් පීර පීර බලන්න මේ සම්මස් ඇට නහර වල මමයේ මගේ ආත්මය කියලා දෙයක් තියනවද නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියනවද නෑ පින්වතුනි කුඩු වෙලා නරක් වෙලා නිලමැස්ස වහලා පණුව ගහලා බාහිර සතර මහා ධාතුවටම පවුලේ සුසාන භූමියේ පසක මුහු වෙන දෙතිස් කුණුපයන් පින්වතුනි ඔබ රූපය කරේ තෘෂ්ණාව සිරුම් කරනවා රූපය කරේ තෘෂ්ණාව කායානුපස්සනාවෙන් ඔබ සිරුම් කරනවා ඊළඟට ඔබ මුළු ජීවිත කාලය පුරාවට වැදුවා වූ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් චිත්තානුපස්සනාව තුල විසිරවන්න දැස් පියාගෙන නුවණින් දකින්න මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල ඇති වුණා වූ සෑම මෛත්‍රී චිත්තයක්ම සෑම ඉතිපිසෝ භගවා අරහං කියන බුදු ගුණයක්ම චිත්තයක්ම දැන් අපිට අයිති නෑ පින්වතුනි ඒකම සිතුවිල්ලක්වත් දැන් අපිට අයිති නෑ ඔබ අතීතේ කී වතාවක් දහස් වතාවක් ඉතිපිසෝ භගවා අරහං කියලා බුදු ගුණයන් හිතන්නේ නැති සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා ලක්ෂ වාරයක් හිතන්නේ නැති ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නෑ ඔබ ඒ සෑම සිතුවිල්ලක්ම සියයට නගාගෙන ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා රැට නිින්දට යන්න පෙර ආතුව මොහොතක් ඇඳ උඩ වාඩි වෙලා මුළු ජීවිත කාලය පුරාවටම මෛත්‍රිය වැඩුණ බුදුගුණ වැඩුණ ඔබේ රූපය දෙතිස් කුණපයක් කළ මොහොතක් දකින්න ඊළඟට මුළු ජීවිත කාලයම ඔබ තුල වැඩුණු මෛත්‍රී චිත්තයන් බුදුගුණ චිත්තයන් සිහියට නගාගෙන ඒ සිතුවිලි අනිත්‍යයි කියලා චිත්තානුපස්සනා මතු කරගන්න ඊළඟට ඔබේ මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව තුලින් වේදනානුපස්සනා මතු කරගන්න කොහොමද වේදනානුපස්සනා මතු කරන්නේ මුළු ජීවිත කාලය පුරාවට මෛත්‍රී භාවනාව වැඩුණ වෙලාවේ බුදුගුණ භාවනාව වැඩුණ වෙලාවේ කොයිසා සැප වේදනාවන් ඔබ තුල ඇති වුණාද
කොයිසා උපේක්ෂා විදීම ඔබ තුල ඇති වුණාද? භාවනාවට බාධා වෙද්දී කොයිසා දුක් වේදනා ඇති වුණාද? පින්තුනි භාවනාවේදී ඔබට ඇති වුණා වූ සෑම සැප දුක් උපේක්ෂා විදීමක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඊළඟට ඔබ ධම්මානුපස්සනාව මතු කරන්නේ පින්තුනි මේ උතුම් මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් ඔබ තුල වැඩුණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනමයි. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න. ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහුණ ඇතුණින් දකින්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් ධම්මානුපස්සනාවෙන් දකින්න. මුළු ජීවිත කාලය පුරාවට ඔබ තුල මෛත්‍රී භාවනාව වැඩුනේ බුද්ධානුස්සතිය වැඩුනේ ඔබ තුලම සකස් වුණා වූ කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයන් තුලින්. පින්වතුනි මේ කාය වචී මනෝ සංස්කාරයෝ කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයන් ධම්මානුපස්සනාව මතු කරගන්න. ඔබ බුද්ධානුස්සතිය වැඩුණ වෙලාවේ මෛත්‍රිය වැඩුණ වෙලාවේ ඔබ තුල වැඩුණේ සප්ත බොජ්ජංගයන් සති ධම්ම විජය වීර්ය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. භාවනාවට බාධා වෙන වෙලාවේ ඔබ තුල ඇති වුණා වූ පංච නීවරණයන් මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි පිණිතුනේ ධම්මානුපස්සනාව මත කරගන්න. ඔබ මෛත්‍රී භාවනාව තුලින් බුදු ගුණ භාවනාව තුලින් යම් පිනක් යම් කුසලයක් රැස් කරගත්තද ඒ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා ධම්මානුපස්සනාව මත කරගන්න. දැන් අපි මොකද මේ කලේ? මුළු ජීවිත කාලය පුරාවට පුහුණු කළා වූ මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෙව පිංගතුනි. අපි සතර සතිපට්ඨාන ධර්මයන් තුල මේ භාවනාවන් විසිරුවේ නැත්නම් අපි මරණාසන්න මොහොතේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඒ චිත්තේ ආස්වාදයට බැඳිලා නැවත උපතකට යනවා. ඒක විදර්ශනාමය උපතක් නෙමෙයි පින්වතුනි. අපි කොච්චර බුද්ධානුස්සතිය පුහුණු කරලා මරණාසන්න මොහොතේ ඉතිපිසෝ භගවා අරහන් කියන බුදු ගුණයක් සිහියට නගාගෙන ඇස් දෙක පියාගත්තොත් ඒ බුදු ගුණේ ආස්වාදයට බැඳිලා නැවත සුගතියේ ඉපදෙනවා. පින්වතුනි විදර්ශනාමය උපතක් නෙමෙයි. නමුත් ඔබ මේ පුහුණු කරන බුද්ධානුස්සතිය මෛත්‍රිය සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝලා පුහුණු වුණත් ඔබ මරණාසන්න මොහොතේ ඔබට සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා හිතක් ඇති වුණොත් ඒ හිත ඔබට චිත්තානුපස්සනාවක් පමණක්මයි පින්වතුනි. ඔබ ඒ සිතුවිල්ලට බැඳෙන්නේ නැහැ. ඔබේ සිතුවිල්ල විදර්ශනාත්මකව දකිනවා චිත්තානුපස්සනාව ඔබ මතු කර ගන්නවා. ඔබ මරණාසන්න මොහොතේ ඉතිපිසෝ කියලා බුදු ගුණයක් සිහිපත් වුණාත් ඔබේ සිතේ ආස්වාදයට බැඳෙන්නේ නැහැ. සාදු සාදු කියලා ඔබ මැරෙන්නේ නැහැ. සාදු සාදු කියලා මැරුණොත් අනිවාර්යයෙන්ම එතන උපතක් විදර්ශනාමය උපතක් නෙමෙයි. නමුත් ඔබට මරණාසන්න මොහොතේ ඉතිපිසෝ කියන බුදු ගුණය සිහිපත් වෙද්දී ඔබේ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ පිරිනිවී කිය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා ධම්මානුපස්සනාවෙන් දකින්න ඕනේ. පින්තුනි අපි මේ බුද්ධානුස්සතිය මෛත්‍රිය තුලින් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කර නොගත්තොත් අපි ආයිමත් භවයේ උපතකට යනවා. නමුත් පින්තුනි විදර්ශනාත්මක උපතක් නෙමේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මැරුණ වෙලාවේ ගොඩ ගැහුවා වූ මල කඳන් ගොඩ
ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. පින්වතුනි ගිජ්ජකූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩක් සියයට නගා ගන්න. ඒ මල කඳන් ගොඩේ බ්‍රහ්ම මල කඳන්, දිව්‍ය මල කඳන්, මනුෂ්‍ය මල කඳන්, තිරිසන් මල කඳන්, ප්‍රේත මල කඳන්, අසුර මල කඳන්, නිරිසත්ත මල කඳන්. පින්වතුනි ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි මේ මහා මල කඳන් ගොඩ. මොකද මේ මල කඳන් ගොඩ වෙන දෙයක් නෙමේ. ඔබ තනි තනිව සංසාරේ ගොඩ ගැසූ මල කඳන් ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි සංසාරේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනක් අපිට මුණ ගැහුණාත් අපි එරමිනිය ගොතාගෙන අවුරුදු ගණන් මෛත්‍රී භාවනාවන් බුදු ගුණ භාවනාවන් වැඩුවත් අපි සංසාරයක් පුරාවට කරලා තියෙන්නේ මල කඳන් ගොඩ ගහලා තවත් උපතකට යන එක පමණක්මයි. එහෙනම් පින්වතුනි මේ ජීවිතේ අපි මේ සතර සතිපට්ඨානය ජීවිතේට නොගත්තොත් අපි මොකද කරන්නේ? මේ මල කඳත් අර මහා මල කඳන් ගොඩට එකතු කරලා අපි තා ආයිමත් පටිච්ච සමුප්පන්න උපතකට යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගමන නවත්තන්න. තව දුරටත් මේ ගමනේ යන්න එපා. අපිට මේ උතුම් ධර්මයන් කියලා දුන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පිරිනිවී ගියා. උතුම් රහතන් වහන්සේලා පිරිනිවී ගියා. නමුත් අපි මොකද කරන්නේ? අපි තාමත් මෛත්‍රිය වඩමින් බුදු ගුණ වඩමින් අර මහා මල කඳන් ගොඩට නැවත නැවත මල කඳන් එකතු කරනවා. ඒ නිසා පින්වතුනි දක්ෂ වෙන්න ඔබ පුහුණු කරන්නා වූ මෛත්‍රිය බුද්ධානුස්සතිය තුලින් ඔබ ඇති කර ගන්නා වූ සමාධිමත් හිත උපයෝගී කරගෙන නිරතුරුවම මේ මෛත්‍රිය බුද්ධානුස්සතිය සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරවල දකින්න. රැට නිින්දට ගිහිල්ලා නිදා ගන්න විනාඩි 5ක් තියලා පින්වතුනි මේ මෛත්‍රිය වැඩුණ රූපය කායානුපස්සනාන් දකින්න මහ දෙයක් නෙමේ. මුළු ජීවිත කාලය පුරාවට වැඩුණු මෛත්‍රී චිත්තයන් බුද්ධානුස්සති චිත්තයන් සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දැකලා චිත්තානුපස්සනා පුහුණු වෙන්න. මුළු ජීවිත කාලය පුරාවටම ඔබට වැඩුණු මෛත්‍රී බුද්ධානුස්සති භාවනාවේදී ඇති වුණා වූ සැප දුක් උපේක්ෂා විඳින් සිහිපත් කරගෙන ඒ විඳීම් අනිත්‍යයි කියලා වේදනානුපස්සනාවෙන් දකින්න. පින්වතුනි මේ භාවනාවේදී සකස් වුණා වූ සෑම ධර්මතාවයක්ම අනිත්‍යයි කියලා ධම්මානුපස්සනාව පුහුණු කරලා පින්වතුනි අර මහා මල කඳන් ගොඩට තව මල කඳන් එකතු කිරීමෙන් වළකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාදු කියන්න. පින්වතුල්ලා දැස් පියාගෙන මං කියන දේ නුවණින් දකින්න කවුරුත් කියන්න එපා. නුවණින් දකින්න මං කියන දේ. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇස නිසා හටගත්තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඇසක් රූපයක් විඥානයක් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය
අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන ශබ්දය විඤ්ඤාණයක් පස්සේ හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි නාසය නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි නාසයත් ගන්ධ සුවඳත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි දිව නිසා හටගත් තාවු යම් විඤ්ඤාණයක් වේද එය අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි දිවත් රසයත් විඤ්ඤාණයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය
මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි මනස නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි මනසත් සිතුවිලි විඥානයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඳීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හටගත් තාවු යම් විඥානයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කයත් පහසත් විඥානයත් පස්සයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි පින්වතුල්ලා මාත් සමග කියන්න මාත් සමග ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගන්ධ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය නාසය අනිත්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි
සිතු විලි ආනිදු කය ආනිදුයි පහස ආනිදු නාම රූප ධර්මයෝ ආනිදු නාම රූප ධර්මයෝ ආනිදු දැන් අපි නාම රූප ධර්මයෝ අනිත්‍යයි කියලා හිතුවා මොකද්ද මේ නාම රූප ධර්මයන් කියන්නේ මේ රූපය කියලා කියන්නේ මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ අධ්‍යාත්මික රූපය සතර මහා ධාතුවෙන් හැදුනා වූ මේ සලායතනයන්ටයි රූපය කියන්නේ එතකොට මේ සලායතනයන් හේතුවෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාණයන්ට කියනවා නාම ධර්මයන් කියලා. එතකොට රූපය කියන්නේ මොකද්ද? මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ මේ සලායතනය. මේ සලායතනයන් ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාණයන්ට නාම ධර්මයන් කියලා කියනවා. දැන් අපි මේ උදේ ඉඳන් රැ වෙනකම් මොකද්ද කිය කරන්නේ? ඇසෙන් රූපයක් දැකලා ඒ රූපයට ඇලිලා ගැටිලා උපේක්ෂා වෙලා අපි සංඥා සංස්කාර විඥානයෝ නාම ධර්මයන් ඇති කරගන්නවා. අපි මේ කනින් ශබ්ද අහලා පස්ස වේදනා සංඥා සංකාර විඥානයන් ඇති කරගන්නවා. එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ පංච උපාදාන ස්කන්ධයට බැඳුනොත් ඔබ බැඳෙන්නේ දුකටයි කියලා. ඔබ මේ පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් වුණොත් ඔබ භවයෙන් නිදහස් වුණා වෙනවා කියලා. ඒ නිසා අපි සෑම නිමේෂයකදීම මේ පංච උපාදාන ස්කන්ධයට බැඳිලායි ජීවත් වෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥානියෝ මමයේ මගේ මගේ ආත්මය කියලා හිතාගෙනයි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම නිමේෂයකදීම අතීත පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය නුවණින් දකින්න කියලා. වර්තමාන පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය නුවණින් දකින්න කියලා. අතීත පංච උපාදාන ස්කන්ධේ වර්තමාන පංච උපාදාන ස්කන්ධේ අනිත්‍යභාවය දකින්න කෙනා අනාගත පංච උපාදාන ස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි ඔබලාට මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයෙන් ඈතර වෙන්න ඕනේ නම් මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් ඈතර වෙන්න ඕනේ නම් ඔබ අනිවාර්යයෙන්ම මේ අතීත වර්තමාන අනාගත පංච උපාදාන ස්කන්ධ ලෝකේ අනිත්‍යභාවය ඔබ දකින්න ඕනේ. ඔබ නුවණින් දකින්න දැස් පියාගෙන ඔබ දකින්න ඔබ අතීත රූපස්කන්ධය සිහියට නගා ගන්න. ඔබ පුංචි කාලේ ඉපදුන වෙලාවේ ඔබේ අර සුන්දර ළමා ඇස් දෙක සිහියට නගා ගන්න. පින්වතුනි ඒ ඔබට පුංචි කාලේ තිබුණේ ළමා ඇස් දෙක නිත්‍යද අනිත්‍යද? වෙනස් වෙලා ගියා ඒ ඇස වෙනස් වෙලා ගියා. ඒ පුංචි කාලේ ඔබ ඇසෙන් දැක්ක රූප සිහිපත් කරන්නේ ඔබේ තරුණ අම්මා තරුණ තාත්තා ඔබේ සෙල්ලම් බඩු ඔබේ තොටිල්ල පින්වතුනි ඒ ඇසෙන් දැක්කා වූ සෑම රූපයක්ම අනිත්‍ය වෙලා ගියා. ඔබේ පුංචි කන සිහිපත් කරන පුංචි කාලේ ඒ පුංචි කන දැන් නිත්‍යද අනිත්‍යද? වෙනස් වෙලා ගියා. ජරා ව්‍යාධි මරණයන්ට තෝතැන්නක් වුණා. ඒ කණින් ඔබ එදා ඇහුවා වූ යම් ශබ්දයක් වේද ඒකම ශබ්දයක්වත් නිත්‍ය නෑ පින්වතුනි. එහෙනම් ඒ අතීත සලායතනයන්ගේ අනිත්‍යභාවය මුලින් දකින්න. විවේකීව ඉන්න වෙලාවට රාත්‍රියට නිින්දට ගිය වෙලාවට මේ අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. අතීතයේ ඔබට තිබුණා වූ මේ සුන්දර ඇස් දෙක කන නාසය දිව ශරීරය පින්වතුනි මේ සලායතනයෝ අනිත්‍ය වීදී හැකින් වලින් දකින්න. ඉතනොත් එහාට යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පටිච්ච සමුප්පන්න අතීත භවයට හිත අරන් යන්න.
ඔබේ පටිච්ච සමුප්පන්න අතීත භවයේ සම්පීති රජ වෙලා ඔබ ඉපදුනා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සක්විති රජ වෙලා මේ අතීත රූපස්කන්ධයක් අනිත්‍ය වෙලා ගියා ඔබ සක්‍ර දෙවියන් වෙලා ඉපදුනා සුන්දර සක්‍ර දෙවියෝ වෙලා ඉපදුනා ඒ සුන්දර රූපය අනිත්‍ය වෙලා ගියා ඔබ සුජම්පතිය වෙලා ඉපදුනා ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ජීවිත ලැබුවා ඒ අතීත රූපස්කන්ධය අනිත්‍යයි කියලා නොනින් දකින්න ඒ අතීත රූපස්කන්ධය අනිත්‍ය දකින්න ඔබේ අතීත රූපස්කන්ධය නිසා කොයි සානම් සුන්දර විඳීම් හඳුනා ගැනීම සංස්කාර දැනීම ඇති කරගන්න නැද්ද හිමතුනි ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ කොයි සා සැප වේදනාවන් ඔබ ලබන්නේ නැද්ද ඔබ සක්‍ර දෙවියන් වෙච්ච වෙලාවේ කොයිසහ සැප වේදනාවන් ලබන්නේ නැද්ද ඔබ මහා ධන කුවේරයන් සිටවරුන් වෙච්ච වෙලාවේ කොයිසහ සැප වේදනාවන් ලබන්නේ නැද්ද හිඟතුනි එකම සැප වේදනාවක්වත් දැන් ඔබට අයිති නෑ හිඟතුනි අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලා නුවණින් දකින්න දැදෙන්න දෙයක් නෑ අල්ලා ගන්න දෙයක් නෑ ඒ අතීතේ සියලුම රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය අනිත්‍ය වී කියන ධර්මතාවයන් අතීතේ හිස් කරන්න මනසින් අතීතේ හිස් කරන්න මේ පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍යභාවය දකලා අතීතේ කෙරෙහි තෘෂ්ණාව හිස් කරන්න ඊට පස්සේ මේ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඇසට හිත යොමු කරන්න මේ වර්තමාන ඇස නිත්‍ය ඇසක්ද නෑ පින්වතුනි මේ වර්තමාන ඇස ජරා ව්‍යාධි මරණයන්ට යටත් වූ ඇසක්මයි මේ වර්තමාන කන නාසය දිව ශරීරය මනස නිත්‍ය වූ ධර්මතාවයන්ද සෑම රූපස්කන්ධයක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටයි වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න දැන් ඔබ අතීත රූපස්කන්ධයේ කෙරේ තෘෂ්ණාව හිස් කරලායි තියෙන්නේ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන්න. කිංගතුනි මේ ඇස නිත්‍ය නෑ. ඔබ මේ ඇස කොච්චර මමයේ මගේ මගේ ආත්මයේ කියලා ගත්තත් මේ ඇස යටත් ජරා ජාති ජරා ව්‍යාධි මරණයන්ටයි මේ කන නාසය දිව ශරීරය මනස මමයේ මගේ කියලා ගත්තත් මේ සලායතනියෝ අයිති ජාති ජරා ව්‍යාධි මරණයන්ටයි මුතුනි වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න මේ වර්තමාන රූපස්කන්ධය තුලින් උපදින පස්ස වේදනා සංඥා සංකාර විඥානියෝ අනිත්‍යයි කියලා දකින්න මේ මොහොතේ ඔබ කොයිසම් සැප වේදනාවක් ලැබුවත් මේ වර්තමානයේ ඔබ කොයිසම් උපේක්ෂා විඳීමක් ලැබුවත් ඒ සෑම විඳීමක්ම අනිත්‍යයි ඒ සෑම විඳීමක්ම වෙනස් වෙලා යනවා වර්තමානයේ ඔබ මේ රූපස්කන්ධයේ ඇසුරෙන් කිනම් සුන්දර විඳීම් හඳුනා ගැනීම සංස්කාර ලැබුවත් ඒ සියලු පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියනතුනි වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අයින් කරන්න ඔබ අතීත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව බැහැර වෙද්දී වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව පහව යද්දී ඔබ අනාගත රූපස්කන්ධයට බැඳෙන්නේ නැහැ ඔබට අනාගතේ දිව්‍ය රූපයක් කෙරෙහි උපාදානය ඇති වුණත් ඔබ දක්ෂයි මේ දිව්‍ය රූපය කායානුපස්සනාවෙන් දකින්න ඔබට අනාගතේ බ්‍රහ්ම රූපයක් මම බ්‍රහ්මේ වෙනවා කියලා උපාදානයක් ඇති වුණාත් ඔබ දක්ෂයියේ අනාගත බ්‍රහ්ම රූපස්කන්ධයක් කායානුපස්සනාවෙන් දකින්න මම අනාගතේ මෙවැනි සැප වේදනා ලබනවා කියලා අනාගත වේදනා ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාව ඇති වුණාත් එතුමිය ඔබ දකින්නවා අනේ මේ අතීත රූපස්කන්ධයේ ඔක්කොම අනිත්‍යයි අතීත සියලු වේදනාවෝ අනිත්‍ය වුණා වර්තමානයේ ලබන මේ වේදනාවක් අනිත්‍යයි මුතුනි තව කිනම් වේදනාවක් ප්‍රාර්ථනා කරන්නද ඔබ මේ ජීවිතේ ලබපු සෑම විඳීමක්ම වේදනාවක්ම අනිත්‍ය වෙලා ගියා නම් මුතුනි ආයිමත් අනි
අනාගත විඳින් ප්‍රාර්ථනා කළ තේරුමක් නැහැ මේ ජීවිතේ හඳුනා ගත්තා වූ සෑම දෙයක්ම වෙනස් වෙලා ගියා නම් අනාගත සුන්දර හඳුනා ගැනීම බලාපොරොත්තු වෙලා පළක් නැහැ වර්තමානයේ මේ සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා නම් අනාගතේ තව සුන්දර සංස්කාරයෝ බලාපොරොත්තු වෙලා ප්‍රාර්ථනා කළ වැඩක් නැහැ මුතුනේ අනාගත පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න ඒ බැහැර වෙන්න නම් ඔබ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න වෙනවා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න වෙනවා මුතුනේ අපි මේ අයිති නැති රූපයක් අපි මගේ කරගෙන ජීවත් වෙන්නේ මේ රූපේ සැබෑ අයිතිකරුවා කවුද පින්තුනේ අවිද්‍යාවයි මේ රූපේ සැබෑ අයිතිකරුවා පවුලේ සුසාන භූමියේ පසයි පින්තුනේ මේක පවුලේ සුසාන භූමියේ පසට අයිති වෙන රූපයක් මේක විඥාන පත්‍ය නාම රූපන් නාම රූප නිසා සහස්ුණා වූ සලායතනයක් පමණක්මයි පින්තුනේ නමුත් අපි මේ රූපය මමයේ මගේ මගේ ආත්මය කියලා ගන්නවා මේ රූපය තුල මා සිටිනවා මා තුල රූපය තියෙනවා කියලා අපි රූපය ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා එයි අතීත රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකින්නේ වර්තමාන රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකින්නේ නිසා පින්වතුනි දැස් පියාගෙන නිරතුරුවම දවසට එක විනාඩි 5ක් විනාඩි 10ක් මේ අතීත රූපස්කන්ධය අනිත්‍යභාවය දකින්නේ මේ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න එහෙම නොදැක්කොත් අපි මොකද කරන්නේ අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා පින්නතුනි අනාගත රූපස්කන්ධය තුල දැස ගන්නවා සිතින් අපි නැවත උපතකට යනවා නමුත් ඒ රූපය අපිට අයිති දෙයක් නෙමේ ජරා වියාදි මරණයන්ට යටත් රූපයක් පින්නතුනි මල කඳන් ගොඩක් තියෙනවා ගිජ්ජ කූට පර්වතයට වඩා ඔබත් මමත් ගොඩ ගහලා සාඋප දක්ෂ වෙන්න සුන්දර සම්මා සම්බුද්ධ ශාසනය මුණගැහිලා තියෙනවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මුණගැහුනේ තවත් ජාති ජරා වියාදි මරණයකට යන්න නෙමෙයි පින්නතුනි මේ ජාති ජරා වියාදි මරණයෝ නිරෝධය කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියන්නේ පින්මතුල්ලා මුළු ජීවිත කාලෙම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන අපි මොකද කරන්නේ අපි පින්කම් කරනවා අපි කඨින පින්කම් කරනවා බෝධි පූජා පින්කම් කරනවා සාංගික දානමය පින්කම් කරනවා සීල ව්‍යාපාර කරනවා පින්තුනි මේ පින්කම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටසක්මයි පින්තුනි කොටසක්මයි නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා සංඝයා අරමුණු කරගෙන සිල්වතුන් අරමුණු කරගෙන මිච්ඡා ශාස්තුවරුන් අරමුණු කරගෙන පූජා කළා වූ දානයන් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූඩ පර්වතයට වඩා විශාලයි කියන දැස් පියාගෙන අර ගිජ්ජ කූඩ පර්වතයට වඩා විශාල මහා දානි ගොඩක් කැවිලි ගොඩක් පළතුරු ගොඩක් සියෙන් නගා ගන්න මේ වෙන දෙයක් නෙමේ ඔබ තනි තනිව සංසාරේ පූජා කළා වූ දානි ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා සීල් සමාදන් වෙන්න බණ අහන්න යන්න පින්කම් වලට යන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූඩ පර්වතයට වඩා විශාලයි කියලා ගිජ්ජ කූඩ පර්වතේ තරම් මහා සුදු සිල් ඇඳුම් ගොඩක් සියයට නගා ගන්න සුදු ඇඳුම් ගොඩක් වෙන දෙයක් නෙමේ ඔබ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පින්කම් වලට යන්න සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි ගොඩයි පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසන මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා හිමතුනි සංසාරයේ වෙනි මහා සංස්කාරයෝ
පින්කම් අපි ජීවිතේට සිද්ධ කරගෙන තියෙනවා. නමුත් අදත් මොකද්ද අපි කරන්නේ? අපි අර මහා දානි කොටට අදත් බත් කැඳක් පූජා කරනවා. අර මහා සිල්ලඳුන් කොටට තව සිල්ලඳුන් 10ක් 15ක් එකතු කරලා ආයිමත් අපි උපතකට යනවා. අර මහා පහන් නාලෝක කොටට තවත් ආලෝක එකතු කරලා ආයිමත් අපි භවයට යනවා. පින්තුනි කවදාද මේ ගමන නවත්තන්නේ? කවදාද මේ ගමන ඔබ නවත්තන්නේ? බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් පහල වෙලා තියෙනවා සම්මා සම්බුද්ධ ශාසනය. වහන්සේලා පිරිනිවි ගියා. අතීත රහතන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගණන් පිරිනිවි ගියා. අතීත පසේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් පිරිනිවි ගියා. අපි මොකද කරන්නේ? අපි තාමත් දන් බෙදෙනවා. අපි තාමත් සුදුසිල් නැඳුන් වැඳගෙන පින්කම් පොළවල් වලට යනවා. අපි තාමත් බුදුරජාණන් වහන්සේට පහන් පූජා කරනවා. මොකද මොකද්ද මේ ශාසනයේ අරටුවද මේක? බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව කියන්නේ මේ උතුම් විදර්ශනා නුවණයි. පින්තුනි ශාසනයේ අරටුව උතුම් විදර්ශනා නුවණයි. අපි මොකද මේ කරන්නේ? අපි ශාසනයේ කොළ කඩනවා, අතු කඩනවා, රිකිලි කඩනවා, පොතු ගහනවා. තාම අපි අරටුවට ගිහිල්ලා නැහැ පින්තුනි. තාම අපි අරටුවට ගිහිල්ලා නැහැ. ඔබ කවදාද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව මේ විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගන්නේ? බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් පිරිනිවි ගියා. තාමත් අපිට බැරි වුණා ශාසනයේ අරටුව ජීවිතයට එකතු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාර දුක දකින්න, සංසාර ගැඹුර දකින්න, සංසාර බය දකින්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ බමුණෙක් හිටියා. මේ බමුණා කෝටිපති බමුණෙක්. මෙයාට අමුතු ආසාවක් ඇති වුණා. මොකක්ද ඒ ආසාව? මම මැරුණාට පස්සේ මාව වල දාන්න ඕනේ කවුරු වල නොදැමු තැනකයි. කවුවත් වල දාලා තියෙන බෑ එතන. මේ බමුණා සේවකින් අරගෙන කැලේ ඈතින් ඈතට යනවා. කැලේ ඈතින් ඈතට ගිහිල්ලා මහා ගසක් මුල තැනක් තෝරගන්නවා. මෙතන නම් කවදාක්වත් කිසිම කෙනෙක් වල දාපු තැනක් නෙමෙයි. සේවකීන්ට අණ කරනවා මෙතන වලක් කපන්න කියලා. බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මේක. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වඩිනවා. වැඩම කරලා අහනවා, බමුණ ඔබ මොකක්ද මේ කරන්නේ? බමුණ කියනවා, භාග්‍යවතුන් වහන්සේ මට ආශාවක් ඇති වුණා. කිසිම කෙනෙක් වල නොදැමු තැනක මම මැරුණාට පස්සේ මගේ දේහය වල දාන්න ඕනේ කියලා. භාග්‍යවතුන් වහන්සේ මෙතන නම් කිසිම කෙනෙක් වල දාලා නැහැ කවදාක්වත්. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුසුති ඥානෙට සමවදිනවා. పూర్වේ නිවාසානුසුති ඥානෙ සමවැදිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බමුණ සංසාරේ ඔබ 11,000 වතාවක් මේ සතර රියන තුල මිහිදන් වෙලා තියෙනවා කියලා. පින්තුනි මේ හතර රියන තුල මේ බමුණා සංසාරේ 11,000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා. රුක් දෙවියෝ හැටියට මැරිලා, ප්‍රේතයෝ හැටියට මැරිලා, භූතෙක් හැටියට මැරිලා, තිරිසන් සත්තු හැටියට මැරිලා, මිනිස්සු හැටියට මැරිලා, කුමීන් හැටියට මැරිලා, කුමීන් හැටියට මැරිලා, මේ හතර ශ්‍රියන තුල මේ බමුණා පටිච්ච සමුප්පන්නව 11,000 වතාවක් විහිදන් වෙලා. එමතුනි දැස් පියාගෙන නුවණින් දකින්න, ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි බින්කඩ සිහියට නගා ගන්න. ඔක අඩි 2.2 බින්කඩක්. ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි බින්කඩ තුල සංසාරේ ඔබ 1,000 වතාවක් මිහිදන් වුණා වූ බින්කඩක් පින්වතුනි. සංසාරේ ඔබ 1,000 වතාවකට වැඩි මිහිදන් වෙච්ච බින්කඩක්. ඔබ ඔය දෙපා තබාගෙන තියෙන්නේ ඔබේම සුසාන භූමිය මතයි. ඔබ ඔය දෙපා තබාගෙන තියෙන්නේ ඔබේ සාංසාරික අලුගොඩ මතයි. කවදාද අපි මේකෙන් මේ සුසාන භූමියෙන් නිදහස් වෙන්නේ?
ඔබ අළු වලින් ඔබ ඇටකටු වලින් හැදුන මේ සුසාන භූමියෙන් කවදාද අපි නිදහස් වෙන්නේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ නිදහස් වීමට මාර්ගය අපිට දේශනා කරනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න තව දුරටත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අතු කොළ රිකිලි පොතු නෙමේ පින්වතුනේ ඒවත් ජීවිතයට ගන්න දානය අත්‍යවශ්‍යයි ශාසනයේ ගොඩනැගෙන්න ඕනේ සංඝ සමාජයේ ශක්තිමත් වෙන්න ඕනේ සිරුපසේ පූජා කිරීම අත්‍යවශ්‍යයි ශාසනයේ ගොඩනැගෙන්න ඕනේ සංඝ සමාජය ආරක්ෂා වෙන්න ඕනේ නමුත් පින්වතුනි ඔබ දක්ෂ වීතුයි මේ කරන සෑම පින්කමක්ම සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව උදෙසා යොමු කරන්න සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව විදර්ශනා උදෙසා ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියන මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මය අපිට දේශනා කරනවා මේ උතුම් සතර සතිපට්ඨානයන් පින්වතුන්ලා සෑම කෙනෙක්ම දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට කළා වූ සියලු පින්කම් සිහියට නගා ගන්න මුළු ජීවිත කාලය පුරාවට කරපු පින්කම් දානමය පින්කම් සීලමය පින්කම් ධර්මදේශනාමය පින්කම් කඨින පින්කම් බෝධි පූජා පින්කම් මුළු ජීවිත කාලය පුරාවට කළා වූ පින්කම් සිහියට නගා ගන්න සිහියට නගාගෙන පින්වතුනි මේ සෑම පින්කමක්ම සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරන්න කාය චිත්ත ධම්ම වේදනා නියුතුන් ධර්මතාවයන් තුල විසිරවන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ පින්වතුනි ශ්‍රේෂ්ඨම පින්කම සිතේ අලංකාරයේ උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි පින්කම මහත්ඵල මහානිසංස පින්කම මේ ලෝක ධාතුවේ මහත්ඵල මහානිසංස පින්කම සිතේ අලංකාරයේ උදෙසා සිතට පරිස්කාරයක් උදෙසා කරගන්නා වූ පින්කමයි මොන සිතටද පින්නතුනි මෙතෙක් ඔබ තුල වැඩුණා වූ යම් සමත විදර්ශනා සිතක් වේද මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් වෙන්නා වූ යම් සමත විදර්ශනා සිතක් වේද ඒ සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා කරගන්නා වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ දෙස ඔබ හොඳින් බලන්න මේ මොහොතේ ඔබ තුල සුන්දර සමත සිත් වැඩෙනවා බුද්ධානුස්සතියට ධම්මානුස්සතියට සංඝානුස්සතියට සීලානුස්සතියට ත්‍යාගානුස්සතියට දේවතානුස්සතියට අදාළ සුන්දර සමත සිත් වැඩෙනවා පින්නතුනි ඕනෑම පින්කමක් කරද්දී සුන්දර සමත සිත් වැඩෙනවා ඔබ දක්ෂ වෙන්න මේ සුන්දර සමත සිත විදර්ශනා සිතක් බවට පත් කරගන්න ධර්මයේ අරටුව බවට පත් කරගන්න ශාසනයේ අරටුව බවට පත් කරගන්න උදෙසා කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානයෝ දේශනා කරනවා පින්වතුනි දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට කරපු පින්කම් සිහිත නගා ගන්න තව දුරටත් ඔබ කරන පින්කම් ජාති ජරා ව්‍යාධි මරණ උදෙසා යොමු කරගන්න එපා ජාති ජරා ව්‍යාධි මරණ ඔබ පින්කමක් කරලා මොකක්ද ප්‍රාර්ථනා කරන්නේ මෙලව සැප පරලව සැප පින්වතුනි මෙලව පරලව සැප කියන්නේ මොකක්ද සක්‍ර දෙවියන් වෙලා ඉපදුනත් ජාති ජරා ව්‍යාධි මරණයක් සක්විති රජ වෙලා ඉපදුනත් ජාති ජරා ව්‍යාධි මරණයක් ඒ නිසා ඔබ මෙලව පරලව සැප ප්‍රාර්ථනා කරලා පින්කම් කළොත් මේ පින්කම ආනිසංස සහිතයි භවයේ සැපේ ලැබෙනවා සුගතිය ලැබෙනවා නමුත් සියලු සංස්කාරය අනිත්‍යයි ඒ නිසා මහත්ඵල මහානිසංස පින්කම් බවට පත් කරගන්න දැස් පියාගෙන මුළු ජීවිත කාලය පුරාවට කරපු සෑම ලොකු කුඩා පින්කමක්ම සිහියට නගා ගන්න එහෙම සිහියට නගාගෙන දැස් පියාගෙන සෑම පින්කමක්ම කායානුපස්සනාව තුළ විසිරවන්න ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න
ඔබ මුළු ජීවිත කාලය පුරාවට මේ කරපු සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්ත්‍රූපාවය මුල් කරගෙනයි දැස් පියාගෙන නුවණින් දකින්නේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උණ හැටි නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේගේ සුන්දර ඇස් දෙක සුන්දර කන් දෙක නාසය දිව ශරීරය පිරිනිවන් මංචකේ බාහිර සතර මහා ධාතුවටම මුහුණ උණ හැටි නුවණින් දකින්න පින්වතුනි සාරා සංක කල්ප ලක්ෂ ගානක දස පාරමී පුණ්‍ය ශක්තිය ඒ මහා දෙතිස් මහා පුරුෂ ලක්ෂණය පිරිනිවන් මංචකේදී අනිත්‍ය වීජ හැකි මොණින් දකින්න අතීතේ වැඩ සිටියා වූ ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලා සිහියට නගා ගන්න ඒ ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලාගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූප පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් මහකි මුණින් දකින්න අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න ඒ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුණින් දකින්න පින්වතුනි මෙවන් උත්තරීතර සංස්කාරයනොත් වෙනස් වෙලා යනවා මෙවන් ප්‍රණීත සංස්කාරයනොත් වෙනස් වෙලා යනවා සාරා සංක කල්ප ලක්ෂ දස පාරමී පුණ්‍ය ශක්තිය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් බවට පත් වෙනවා සියලු සංස්කාරයෝ අනිත්‍යයි ඊළඟට ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන මේ සෑම පින්කමක්ම කළේ මහා සංඝරත්නය මුල් කරගෙනයි දැස් පියාගෙන නුවණින් දකින්න අතීත සම්මා සම්බුද්ධ ශාසනවල වැඩ සිටිය කෝටි ගාණක් මහා සංඝරත්නය සියයට නගා ගන්න ඒ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ අශෝදරා උත්තමාවියගේ සුන්දර තාරුණ්‍ය රූපයන් සියයට නගා ගන්න ඒ අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය මහා සංඝ රත්නය සිහියට නගා ගන්න මේ අතීත වර්තමාන අනාගත මේ සෑම සංඝ සමාජයේ සමාජිකෙක්ම පිරිනිවන් මංචකේදී අපවත් වීමේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි මුණින් දකින්න යසෝදරා උත්තමාවියගේ සුන්දර තාරුණ්‍ය රූපය සිහියට නගා ගන්න ඒ සුන්දර තාරුණ්‍ය රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් බවට පත් වුණ හැටි නුවණින් දකින්න මුතුනි මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයනොත් අනිත්‍ය වෙලා යනවා මෙවන් පූජනීය සංස්කාරයනොත් අනිත්‍ය වෙලා යනවා මහා පොළවේ සතර මහා ධාතුවටම මුහු වෙනවා පින්නතුනේ ඊළඟට මේ ඔබට මේ උතුම් ධර්මය දේශනා කරන්නේ ඔබ ඉදිරියේ වැඩ සිටින භික්ෂුවයි භික්ෂුවගේ රූපය කායානුපස්සනාව තුළ විසිරවන්න භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පෞලේ සුසාන භූමියේ පසත මූවේ නැති මොණින් දකින්න භික්ෂුවගේ ඇසත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න භික්ෂුවගේ කන නාසය දිව ශරීරයත් පෞලේ සුසාන භූමියේ පසත් එකක් කරලා දකින්න ඒ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි පින්නතුනේ ඊළඟට ඔබේ රූපය ඔබ ගන්න කායානුපස්සනාවට මේ මුළු ජීවිත කාලය පුරාවට
ඔබ පින්කම් සිද්ධ කළේ ඔබේ මේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි ඔබේ අධ්‍යාත්මික රූපය කායානුපස්සනාව තුළ විසිරවන්න කායානුපස්සනාව තුළ විසිරවන්න පින්වතුනි මේ මොහොතේ ඔබට සුන්දර සමාධිමත් හිතක් තියෙනවා විදර්ශනාවෙන් පෝෂණය වුණා වූ සමාධිමත් හිතක් සතර සතිපට්ඨානයේ කෙරෙහි සති සම්බොජ්ජංගය හොඳින් පිහිටලා තියෙන්නේ වැඩෙන්නේ ධම්ම විදියේ බොජ්ජංගයක් නයි ධර්මයෙන් බැහැරට හිත යන්නේ නැහැ ඒ නිසාම වීර්ය මතු වෙනවා ඒ නිසා ඔබ ප්‍රීතිය පස්සක්තිය තුලයි මේ මොහොතේ ඉන්නේ ඒ නිසාම හිත සමාධිමත් ඒ සමාධිමත් හිත ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාවටපත් වෙලා සුන්දර සප්ත බොජ්ජංගය ඔබ තුල වැඩෙනවා මේ සප්ත බොජ්ජංගයන් වැඩෙන සිතෙන් ඔබේ රූපය ගලවන්න ඔබේ රූපය නිහන්න ඔබේ රූපය විවෘත කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක අට්ටික සංඥාවක් කරලා දකින්න කියලා පින්වතුනි ඔබ මේ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔබේ රූපය ගලවන්න ඔබේ රූපේ මස ගලවලා අයින් කරලා සුදු පැහැ ඇටසැකිල්ල මතු කරගන්න ඔබේම සුදු පැහැ ඇටසැකිල්ල මතු කරගන්න දැන් ඔබට ඔබේ සුදු පැහැ ඇටසැකිල්ල හොඳින් මතු වෙන්න ඕනේ ඔබේ සුදු පැහැ ඇටසැකිල්ල ඔබට මතු වෙනවා නම් ඊළඟට ඔබ ඉදිරියේ වාඩි වෙලා ඉන්න භික්ෂුව අට්ටික සංඥාවෙන් දකින්න මේ භික්ෂුවගේ සිවුරු පිළිකර අයින් කරලා මේ මස ගලවලා අයින් කරලා දැන් මෙතන වැඩ ඉන්නේ ඇටසැකිල්ල ඉන්නතුනි දැන් ඔබට ඇටසැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා බාහිර සිතුවිලි ඇති වුණත් ඒ මොහොතේ මේ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ශබ්ද ගොඩක් ඇහෙනවා පාරේ බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ශබ්දය ඇහෙන මොහොතේම ඇසුරුනා කියන තැනින්ම ධම්මානුපස්සනාවෙන් පිරිසුදු කරන්න අට්ටික සංඥාවට එන්න එකම සංඥාව අට්ටික සංඥාවයි අට්ටික සංඥාවෙන් තොර කිසිම සිතුවිල්ලකට හිතේ ඉඩක් දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනට ගන්න දැන් ඔබට ඇටසැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි ඔබට මේ ඇටසැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ පන්සල පුරා වාඩි වෙලා ඉන්න දාස් ගානක් දෙනා අට්ටික සංඥාවෙන් දකින්න මුතුනි ඇටසැකිලි 1000ක් විතර වැඩ ඉන්නවා මෙතන කොහේ බැලුවත් ඔබට මේ වටා පිටාවේ අරමුණු වෙන්නේ ඇටසැකිල්ල පොඩි ඇටසැකිල්ලක් ලොකු ඇටසැකිල්ලක් මධ්‍යම ඇටසැකිල්ලක් පින්වතුනි ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීතන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීතන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ඇසුනා කියන තැනින් ධම්මානුපස්සනාවෙන් ප්‍රයෝජන ගන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනයට ගන්න දැන් ඔබට මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලෝම අට්ටික සංඥාවක් මේ වටා පිටාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ පොඩි ඇටසැකිල්ලක් ලොකු ඇටසැකිල්ලක් මධ්‍යම ඇටසැකිල්ලක් පින්වතුනි ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීතන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීතන්න මෙතන වාඩි වෙලා ඉන්න දහස් ගාණක් දෙනා දැන් ඔබට අට්ටික සංඥාවක් ඔබට මේ සෑම කෙනෙක්ම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු බස්නාහිර පළාතම අට්ටික සංඥාවෙන් ලකින්න පින්වතුනි මුළු බස්නාහිර පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල ඇවිදින ඇටසැකිල්ල ඉඳගත් ඇටසැකිල්ල නිදාගත් ඇටසැකිල්ල ඇටසැකිලි ලක්ෂ ගානක් දැන් ඔබට අරමුණු වෙන්න ඕනේ මුළු බස්නාහිර පළාතම දැන් ඔබට අට්ටික සංඥාවක් මොන බස්නාහිර කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ල ඉඳගත් ඇටසැකිල්ල නිදාගත් ඇටසැකිල්ල ලොකු පොඩි මැදින ඇටසැකිල්ල ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීතන්න
භික්ෂුවගේ ඇක්සකිල්ලට හොඳින් හිත පීතන්න බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනා ප්‍රයෝජනෙට ගන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනෙට ගන්න දැන් ඔබට මුළු බස්නාහිර පලාතම අට්ටික සංඥාවක් ඔබට මුළු බස්නාහිර පලාතම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු ලංකාවම අට්ටික සංඥාවෙන් දකින්න උතුර නැගෙනහිර උතුරු නැග බටහිර වයඹ බස්නාහිර සපරගමුව දකුණ මේ මුළු ලංකාවම දැන් ඔබට අට්ටික සංඥාවක් පිවතුණි කෝටි දෙකකට වැඩිය ඇටසැකිලි ඔබට අරමුණු වෙන්න ඕනේ ඇවිදින ඇටසැකිලි ඉඳගත් ඇටසැකිලි නිදාගත් ඇටසැකිලි ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ලක් භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න ඉන්නතුනි මේ මොහොතේ ඔබට සැප වේදනා ඇති වෙන්න පුළුවන් අනේ මට හොඳින් අට්ටික සංඥාව වැඩෙනවා කියලා සැප වේදනා ඇති වෙන්න පුළුවන් බැඳෙන්න එපා සැප වේදනාවට මුළු ජීවිත කාලය පුරා ඇති වූ එකම සැප වේදනාවක්වත් ඔබට අයිති නෑ ඒ නිසා සැප වේදනාව ඒ මොහොතේම වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා අට්ටික සංඥාවට එන්න අට්ටික සංඥාවයි එකම සංඥාව මේ මොහොතේ ඔබ තුල දුක් වේදනා ඇති වෙන්න පුළුවන් අනේ මට අට්ටික සංඥා වැඩෙන්නේ නැහැ මගේ කකුල් දෙක රිදෙනවා මගේ කොන්ද රිදෙනවා මේ වාහනවල ශබ්ද ඇහෙනවා මුතුනි දුක් වේදනාවට බැඳෙන්න එපා ඔය එකම දුක් වේදනාවක්වත් ඔබට අයිති නැහැ ඒ දුක් වේදනාව ඒ මොහොතේම වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න පින්වතුනි මේ මොහොතේ ඔබ තුල ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානය ඔබ වැඩෙනවා පින්වතුනි ඔබේ රූපය මුල් කරගෙන අට්ටික සංඥා මුල් කරගෙන කායානුපස්සනාව වැඩෙනවා ඔබේ සිතුවිලි මුල් කරගෙන චිත්තානුපස්සනාව වැඩෙනවා ඔබේ විඳීම් මුල් කරගෙන වේදනානුපස්සනාව වැඩෙනවා ඔබ තුල සකස් වෙන ධර්මතාවයන් මුල් කරගෙන ධම්මානුපස්සනාව වැඩෙනවා පින්වතුනි මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙන සතර සතිපට්ඨාන ධර්මයෝම වැඩෙනවා පින්වතුනි දැන් ඔබට මුළු ලංකාවම අට්ටික සංඥාවක් කෝටි දෙකකට වැඩිය ඇටසැකිලි ඔබට අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් පීඩන්න මුළු ලංකාවම ඔබට අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් දකින්න ආසියාව මැද පෙරදිග අප්‍රිකාව බටහිර යුරෝපය මේ මුළු ලෝකෙම දැන් ඔබට අට්ටික සංඥාවක් කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි ඔබට අරමුණු වෙන්නේ ඉනදුනි මානුෂ්‍ය ලෝකෙම අට්ටික සංඥාවක් මානුෂ්‍ය සංඥාවෙන් මිදිලා මුළු ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ලක් ඉඳගත් ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක් ලොකු පොඩි මැදෙම ඇටසැකිල්ලක් ලෝකෙම අට්ටික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න වික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා කිනම් සිතුවිල්ලක් ආවත් චිත්තානුපස්සනාවෙන් අනිත්‍යය කියලා දකින්න බාහිර ශබ්ද වලට ගැටෙන්න එපා බාහිර ශබ්ද ඇහෙද්දිම ඇසුනා කියන තැනින් ධම්මානුපස්සනාවෙන් පිරිසුදු කරන්න එකම සංඥාව අට්ටික සංඥාවයි පින්තුනි දැන් ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවක් කෝටි පෙකෝටි ගානක් ඇටසැකිලි ඔබට අරමුණු වෙන්නේ මුළු ලෝකෙම ඔබට අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න මේ මුළු ලෝකෙම ඇටසැකිලි කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න මේ මුළු ලංකාවේ කෝටි දෙකකට වැඩි ඇටසැකිලි කැඩිලා විදිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ල කැඩිලා විදිලා විසිරිලා
මහා පොළවට පස්සේ නැගින වලින් දකින්න ඊළඟට ඔබගේ ඇටසැකිල්ලක් කැඩිලා බිඳිලා විසිරිලා මහා පොළවට පස්සේ නැගින වලින් දකින්න ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහා පොළවට පස් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු වෙ නැති මොනින් දකින්න පින්වතුනි ඔබ කිනම් සුන්දර ජීවිතයක් මේ මොහොතේ ගත කළත් ඔබේ ඔය සුන්දර ජීවිතය අනාගතේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා පෞලේ සුසාන භූමියේ පසට මුහු වෙ නැති මොනින් දකින්න පෞලේ සුසාන භූමියේ පසත් ඔබේ ඇටසැකිල්ල එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා මොනින් දකින්න විමුතුනි මේ ඔබ දකින්නේ ධර්මයයි මේ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි මේ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි ඔබ කායානුපස්සනාව තුළින් රූපේ අනිත්‍යභාවය නොදැක්කොත් ඔබ රූපේ මමේ කියලා ගන්නවා මගේ කියලා ගන්නවා මගේ ආත්මය කියලා ගන්නවා රූපය තුල මාසිකිනවා මා තුල රූපය තියෙනවා කියලා රූපය ආත්මීය දෘෂ්ටියෙන් ගන්නවා එහෙම අරගෙන අපි අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා මට අනාගතයේ මෙවැනි සුන්දර මනුස්ස රූප ලැබේවා දිව්‍ය රූප ලැබේවා බ්‍රහ්ම රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපන් බුදුරජාණන් වහන්සේගේ රූපයත් පිරිනිවන් මංචකේ පූජනීය අනුගොඩක් වුණා කියලා අපි දකින්නේ අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරන්නේ පැවිදි අපිට නෙමෙයි හොඳින් තේරුම් ගන්න මොකද ඉහි පින්වතුන්ලා තුල මතයක් තියෙනවා අපිට නම් සතර සතිපට්ඨානේ එපා සතර සතිපට්ඨානේ කියන වචනේ කියද්දී ඉහි පින්වතුන්ලා බයයි පින්වතුන් මේක මේ අපි මේ ධර්ම මාර්ගයේ දුර්වල කරගන්නා ප්‍රධානම තැන හොඳින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ පැවිදි අපිට නෙමෙයි කිහි පින්වතුන්ලාටයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ඒ නිසා මේ සතර සතිපට්ඨාන සූත්‍රය ඔබලාටයි කි සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන සූත්‍රය ඔබලාට දෙන්නේ කිහි ජීවිත අතහැරලා පැවිදි වෙන්න යන්න නෙමෙයි හොඳින් තේරුම් ගන්න මම මෙතන වාඩි වෙච්ච වෙලාව ඉඳන් මේ අස අනිත්‍යයි කන අනිත්‍යයි මේ සතර සතිපට්ඨානිය ඔබලාට දෙන්නේ නතුනි ඔබලාට මේ දිහි ජීවිත කලකිරিলা පැවිදි කරන්න යන්න නෙමෙයි හොඳින් තේරුම් ගන්න ධර්මයේ විකෘති ආකාරයෙන් ගන්න එපා ඔබලාට බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨානිය දෙන්නේ දිහි ජීවිත අතහැරලා ඔබලාව පැවිදි කරන්න යවන්න නෙමෙයි එහෙමත් නැත්නම් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය වඩලා ජීහි ජීවිත අසාර්ථක කරගෙන මානසික රෝගීන් භාවයට පත් වෙන නෙමෙයි හොඳින් තේරුම් ගන්න ඔබලාට බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානය දෙන්නේ කාරණා දෙකක් මුල් කරගෙන හොඳට තේරුම් ගන්න පළවෙනි කාරණේ මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. විමුතුනි මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් නැහැ. ආනිසංස 11ක්. නැවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා. මොකක්ද? ඔබ අසුරුසන අනිත්‍ය සංඥාව වඩයිද? මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි කියලා නම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබලාට මේ උතුම් ධර්මයන් දේශනා කළා කියන්නේ ඇයි? පින්වතුනි ඔබේ අකුසල් යටපත් කරලා කුසලේ නැගී ඉන්න ජීවිත ගත කරන පින්වතුන්ලාට පුළුවන් නම්
දවසට එක විනාඩියක් එක විනාඩි පහක් මේ සතර සටිපට්ඨාන ධර්මයන් තුල ජීවත් වෙන්න ඒ සතර සටිපට්ඨාන තුල ජීවත් වෙන එක විනාඩිය සාංගික දානයක් පූජා කළාට වඩා වැඩි පිනක් ඔබට අයිති කරලා දෙනවා අපි බලන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ භාග්‍යය මේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයයි මේ කියන්නේ එක අසුරු සනක් අනිත්‍ය සංඥා ඔබ වැඩුවොත් සාංගික දානයකට වඩා ශ්‍රේෂ්ඨ පිනක් ඔබ අයිති කර ගන්නවා මොකද මේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය කෝටිපති මහත්ෙක් ඉන්නවා ඒ කෝටිපති මහත්තයා කෝටියක් වියදම් කරලා මහා විසිතුරු පින්කමක් කරනවා කෝටියක් වියදම් කළා ඒ විසිතුරු පින්කම කරපු මහත්තයා ප්‍රාර්ථනා කළේ මේ පින්කමේ පිනෙන් මට මෙලව පරලව සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා මගේ ව්‍යාපාර දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කළා මගේ දුව දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කළා ඉන්නතුනි ඒ සියලු ප්‍රාර්ථනා කළපු දේවල් අනිත්‍ය වූ දේවල් නමුත් දුප්පත් මහත්ෙක් ඉන්නවා ඒ දුප්පත් අහිංසකයාගේ අතේ සත පහක් නැහැ පින්නතුනි ඒ අහිංසකයාට පින්කම් කියන කාරණය සිහිනයක් විතරයි සිහිනයක් විතරයි ඒ අහිංසකයාට පින්කම් කියන කාරණය අතේ සත පහක් නැහැ දුගී අහිංසකේ නමුත් මේ අහිංසක දුප්පතා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබන කෙනෙක් සද්ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන දක්ෂ කෙනෙක් මේ සත පහක් අතේ නැතේ නැති මේ අහිංසක අසන්න පින්වතා අර කෝටිපති මහත්තයා කරපු පින්කම දිහා බලලා සතර සරිපට්ඨානය වඩනවා සතර සරිපට්ඨානය මොහොතක් වඩනවා පින්වතුනි අතේ සත පහක් නැති ඒ අහිංසකයා වැටුවා වූ සතර සරිපට්ඨානේ කෝටිපති මහත්තයා කළාට වඩා මහා විදර්ශනාමය කුසලයක් අයිති කර ගන්නවා. පින්වතුනි අතේ සත පහක් නැහැ. නමුත් අර කෝටිපති මහත්තයාගේ මහා පින්කමෙන් කෝටිපති මහත්තයා ශාසනයේ කොළාතුරු කිලි ප්‍රාර්ථනා කරද්දී සත පහක් අතේ නැති මේ අහිංසකයා ඒ පින්කම දිහා බලලා ශ්‍රේෂ්ඨම කුසලයේ අයිති කර ගන්නවා. මුතුනි මොකද මේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ධනවතාට යම් තැනක් තියෙනවා නම් ඒ ධනවතාට තියෙන තැන සත පහ අතේ නැති දුප්පතාටත් බුදුරජාණන් වහන්සේ අයිති කරලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අයිති කරලා දීලා තියෙනවා මහා පාර කසල සෝදපු සුනීතලා සෝපාකලා පටාචාර්ලා කිසා ගෝතමීලා ඉමතුනි මේ ශාසන දායාදයන් ලැබුවේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් මහා කරුණා ගුණේ නිසා මේ ශාසනය ධනවතුන්ට විතරක් අයිති දෙයක් නෙමේ සත පහක් අතේ නැති දුප්පතාටත් මේ ශාසනයේ උත්තරීතර අයිතිය තියෙනවා නිසා බුදුරජාණන් වහන්සේ ඔබට මේ උතුම් සතර සරිපට්ඨානය දෙන්නේ පින්වතුනි ඔබේ අකුසල් යටපත් කරලා ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න දවසට එක විනාඩියක් විනාඩි පහක් මේ සතර සතිපට්ඨානය වඩන්න පින්වතුනි නිවන් අවබෝධය නෙමේ ගිහි ජීවිතයේ සාර්ථකත්වයේ උදෙසායි බුදුරජාණන් වහන්සේ මුලින් සතර සතිපට්ඨානය ඔබට දෙන්නේ ඔබ ගිහි ජීවිතය තුළ මේ සතර සතිපට්ඨානය වඩද්දී මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය ශක්තිය ඔබ අයිති කර ගන්නවා ඔබට ගිහි පින්වතුන්ලා අපිව මුණ ගැහුණා මොකද්ද කියන්නේ කායික රෝග මානසික රෝග ආර්ථික ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න රටේ ප්‍රශ්න මොනවාද මේ ප්‍රශ්න කියන්නේ අපේම අකුසල් පින්වතුනි අපේම අකුසල් බුර පුරා නැගෙද්දී ඒ අකුසල් යටපත් කරගෙන නැගී සිටින ශ්‍රේෂ්ඨම ශක්තියයි සතර සතිපට්ඨානය මෛත්‍රියට ආංශංශ 11යි සතර සතිපට්ඨානයන්ට ආංශංශ මෙපමණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පාසල් දරුවෙකුටත් සතර සතිපට්ඨානය සුදුසුයි පාසල් දරුවෙක් දක්ෂණං
එක මොහොතක් කායානුපස්සනාව රූපේ අනිත්‍ය භාවය දකින්න ඒ පාසල් දරුවා මුළු ජීවිත කාලය පුරාමට කරගත්තා වූ ශ්‍රේෂ්ඨ පින්කම කරගත් දරුවෙක් වෙනවා පාසල් දරුවෙක් දක්ෂණං චිත්තානුපස්සනාව පුහුණු කරන්නේ එයාගේ අධ්‍යාපනයේ කම්මැලි හිතක් ඇති වෙනකොට අලස හිතක් ඇති වෙනකොට නිදිමත හිතක් ඇති වෙනකොට අම්මා තාත්තට අකීකරු වෙන හිතක් ඇති වෙනකොට නංගි මල්ලිට අකීකරු වෙන හිතක් ඇති වෙනකොට ඒ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා පින්වතුනි ඒ දරුවා ඒ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිද්දී සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළ ශ්‍රේෂ්ඨ පින ඒ දරුවා කරගත් දරුවෙක් වෙනවා ඒ නිසා මේ දරුවා අකුසල් යටපත් කරගෙන කුසලයෙන් නැගී හිටිනවා එය මේ දරුවාගේ අධ්‍යාපනයේ ශක්තියක් මුතුනේ එනම් මොකද මේ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ දෙන්නේ අපි සතර සතිපට්ඨානෙ කියන වචනයකට බයයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨානෙ දෙන්නේ ඔබලාගේ අකුසල් යටපත් කරලා ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය ශක්තියෙන් උබලාව ශක්තිමත් කරන්න උබලාගේ දිහි ජීවිත ශක්තිමත් කරන්න දෙවෙනි කාරණය උබලාට බුදුරජාණන් වහන්සේ උතුම් සතර සතිපට්ඨානිය දෙන්නේ ඔබේ සීලය ආරක්ෂා කරලා දෙන්න ඔබේ කුසල් මූලයන් ආරක්ෂා කරලා දෙන්න ඔබ අතීතයේ දිහි යොමු කරන්න ඔබ අතීතයේ කොච්චර සිල්පද විඳලා තියෙනවද කොච්චර ලෝභ දේශ මොහ රාග සිත් ඇති කරලා තියෙනවද ඇයි ඔබ සිල්පද බින්දේ ඔබ සිල්පද බින්දේ මේ ඇස සතුටු කරන්න කන නාසය දිව ශරීරය මනස සතුටු කරන්න ඇයි ඔබ ලෝභ දේශ මොහ ඇති කරගත්තේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න පින්තුණේ අවසානයේ අපි මොකද්ද මේ පිනවලා තියන්නේ අවසානයේ මොකද්ද මේ පිනවලා තියන්නේ පවුලේ සුසාන භූමියේ පසක මුහු වෙන ඇටසැකිල්ල පවුලේ සුසාන භූමියේ පස් කොටක් ඔබේ මැරිච්ච අම්මා මැරිච්ච තාත්තා මැරිච්ච ආච්චි සීයා සීයට නගා ගන්න ඒ මැරිච්ච අම්මා තාත්තා ආච්චි සීයා සිල්පද බිඳින්න ඇති අකුසල් වඩන්න ඇති පින්තුණි අවසානයේ අම්මලා තාත්තලා සිල්පද බිඳලා ඇස කන නාසය දිව ශරීරය මනස සතුටු කරලා අද කවුද අවසානයේ සතුටු කරලා තියෙන්නේ පවුලේ සුසාන භූමියේ පස් කොටයි පින්තුණි පවුලේ සුසාන භූමියේ පස් කොටයි මේ පංච උපාදානස්කන්ධ ලෝකේ මායාව මිරිඟුව සතර සතිපට්ඨානිය තුලින් බුදුරජාණන් වහන්සේ මතු කළ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මතු කළ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දී පින්වතුන්ලාට කියන්නේ නැහැ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා ධර්මයේ අන්තවාදීව ගන්න එපා කි බුදුරජාණන් වහන්සේ කොතනකවත් දී පින්වතුන්ලාට කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා ඔබලාට ලස්සනට අඳින්න එපා ලස්සන ගෙවල් දරවල් හදන්න එපා ලස්සන වාහනයක් ගන්න එපා උසස් අධ්‍යාපනය ලබන්න එපා සෙල්ලම් කරන්න එපා ව්‍යායාම කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දී පින්වතුන්ලාට කොතනකවත් කියලා නැහැ විනෝදනී වර්ණයේ සැපේ බලය කියන්නේ පින බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍රවාස කෙනෙක් නැහැ අර සෝමාන් ඵලයට පත් වෙච්ච විසාකා උපාසිකාව මහා මේල පළඳනාව පැළඳගෙන ආයි යාළුව පිරිවරාගෙන පූර්වාරාමයට ආවේ බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ විසාකාව ඕවදාගෙන පූර්වාරාමයට එන්න එපා කියලා හිතෑගේ පින බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍ර වාසනමක් ලෝකේ නැහැ පින වර්ණනා කළා වූ බුදුරජාණන් වහන්සේ ඔබ සතුටු වෙනවාට ඔබ විනෝද වෙනවාට පොඩ්ඩක්වත් අකමැතින්නේ නැහැ නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබලාට අනතුරු හැඟවීමක් කරනවා අන්නේ අනතුරු හැඟවීමයි වැදගත් මොකක්ද මේ අනතුරු හැඟවීම මහණෙනි කාමේ ආස්වාදයේ කෙටි මහණෙනි කාමේ ආස්වාදයේ කෙටි ඒ කෙටි කාමේ ආස්වාදයේ නිසා සත්වයා දීර්ඝ ආදීනවයක් ලබනවා
අන්නානතු හැඟවීම ඔබලාට මේ විනෝද වෙන්න එපා සතුටු වෙන්න එපා කිව්වේ නෑ නමුත් මේ අනතුරු හැඟවීම දේශනා කරනවා මොකද මේ කාමයේ ආස්වාදය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම මේ සලායතනයන් පිනවීමයි කාමයේ ආස්වාදය ගිහි පින්වතුන්ලා උදේ ඉඳන් රෑ වෙනකම් මොකද මේ කරන්නේ කාමයේ ආස්වාදය හොයනවා ඇස පිනවන්න කන නාසය දිව ශරීරය මනස පිනවන්න මනසේ කියන මහණෙනි කාමයේ ආස්වාදය කෙටි ඔය කාමයේ කෙටි ආස්වාදය තුල දීර්ඝාදීනවයක් තියෙනවා ඔබ අරක්කු බිව්වත් ආස්වාදයක් තියෙනවා ඒකයි ඔබ අරක්කු බොන්නේ නමුත් ඒ අරක්කු ආස්වාදය කෙටි ඒ කෙටි අරක්කු ආස්වාදය තුල දීර්ඝාදීනවයක් තියෙනවා මොකද්ද මුළු ජීවිතේම රෝගාබාධයන්ට පත් වෙලා සිහි මුලාවට පත් වෙලා මැරිලා හිමතුනි බේබදු ප්‍රේතෙක් වෙලා අරක්කු කෝණ තැනක ඉපදෙනවා අරක්කු ගඳ කියන තැනක ඉපදෙනවා හිමතුනි අන්න අරක්කු බීමේ කෙටි ආස්වාදේ දීර්ඝාදීනවය කල්ප ගණන් බේබදු ප්‍රේතෙක් වෙලා ප්‍රේත ලෝකේ දුක් විඳිනවා ඔබ කේන්ති ගත්තොත් ආස්වාදයක් තියෙනවා ඒකයි ඔබ කේන්ති ගන්නෙ නමුත් කේන්ති ආස්වාදයේ කෙටි ඔබේ කේන්ති ආස්වාදයට පුහුණු වුණත් මරණාසන්න මොහොතේ ඔබට කේන්තියක් ඇති වුණත් කල්ප ගානක් ඔබ යකෙක් යක්ෂණියක් විසකුරු සර්පෙක් වෙලා ඕපපාතික උපදිනවා අන්න කේන්තියේ දීර්ඝාදීනවය ඔබ ලෝභ සිත් ඇති කරගත්තොත් මුතුනේ ආස්වාදයක් තියෙනවා කීයක් හරි ඉතුරු වෙනවා ඒකයි ඔබ ලෝභ සිත් ඇති කරගන්නේ නමුත් ලෝභ සිතේ ආස්වාදයේ කෙටි දීර්ඝාදීනවය ඔබ ඒ ලෝභ සිත පුහුණු වෙලා මරණාසන්න මොහොතේ ලෝභ සිතක් ඇති වුණොත් කල්ප ගාන ප්‍රේතේ ප්‍රේතියක් වෙලා ඉපදෙනවා පින්වතුනි රාග සිතේ ආස්වාදයක් තියෙනවා මහණෙනි රාග සිතේ ආස්වාදයක් තියෙන නිසායි සත්වයා මේසා රාගයට බැඳී යන්නේ නමුත් මේ රාග සිතේ ආස්වාදයේ කෙටි මේ කෙටි රාග සිතේ ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝාදීනවයක් මොකද ආදීනවය මුළු ජීවිත කාලෙම අසාර්ථක වෙලා අඳුරු කරගෙන මරණින් පස්සේ අපි තිරිසන් ලෝකවල ඉපදෙනවා අනපින්නතුනි බුදුරජාණන් වහන්සේ ඔබලාට සතුටු වෙන්න එපා කියන්නේ විනෝද වෙන්න එපා කියන්නේ ලස්සනට අඳින්න එපා කියන්නේ ලස්සන ගෙවල් දොරවල් හදන්න එපා කියන්නේ නමුත් ඔබේ සතුට විනෝදයේ ඉදිරියේ ආදීනවේ මතක තියාගන්න කෙටි ආස්වාදයේ යටබිලා ආදීනවේට මතක තියාගන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි රූපේ ආස්වාදයක් කියනවා මහණෙනි මේ රූපේ ආස්වාදයේ කෙටි මේ කෙටි රූපේ ආස්වාදයේ පිටිපස්සේ දීර්ඝාදීනවයක් තියෙනවා මොකද මේ රූපේ ආස්වාදය කියන්නේ තාරුණ්‍යේ රූපය අවුරුදු 15 16 ඉඳන් අවුරුදු 25 30 දක්වා තියෙන තාරුණ්‍යේ රූපයයි රූපේ ආස්වාදය ඉංගතුනි මේ රූපේ ආස්වාදය කෙටි අවුරුදු 25 30 වෙනකොට මේ රූපය ජරා ව්‍යාධි මරණ දිසාවට යනවා ඔබ මේ තාරුණ්‍යේ රූපයෙන් මත් වෙලා ඔබ පින්වතුනි සිල්පද බින්දොත් ඔබ අකුසල් වැඩුවොත් අම්මා තාත්තාට අකීකරු වුණොත් වැඩිහිටියන්ට අකීකරු වුණොත් අපිට උරුම මේ උතුම් සදාචාර සාර ධර්මයන්ට අකීකරු වුණොත් පින්වතුනි රූපේ කෙටි ආස්වාදයේ නිසා ඔබ මුළු ජීවිතේම අඳුරු කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවල ඉපදිනවා වඳුරෙක් වැගිරියක් වෙලා රිළමේ ත්‍රිලවියක් වෙලා ඌරෙක් වීර්ය මේ අතික කාමයන් සහිත සත්තු වෙලා සංසාරේ මහා දුකකට පත් වෙනවා අන්න බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබලාට මේ ධර්මයන් දේශනා කරන්නේ ඔබලා සතුට වෙනවාට විනෝද වෙනවාට බුදුරජාණන් වහන්සේ අකමැති වුණේ නැහැ නමුත් ඔබ සතුට වෙන්න
ඔබ විනෝද වෙන්න සිල්පද ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් ඔබ සතුටු වෙන්න සිල්පද ආරක්ෂා කරගෙන ඔබ විනෝද වෙන්න මුතුනි ඒකයි ශාසනය කියන්නේ ඔබ දක්ෂ වීතුයි මේ උතුම් සතර සතිපට්ඨානය උපයෝගී කරගෙන ගිහි ජීවිතය පිනෙන් පුරවගෙන ගිහි ජීවිතය සීලෙන් ශක්තිමත් කරගෙන ගිහි ජීවිතය කුසල් මූලයන්ෙන් ශක්තිමත් කරගෙන සම්මා සමාධිමත් හිතක් කරා ඔබ යන්න සම්මා සමාධිමත් හිතක් කරා යන්න මොකද විදර්ශනා නුවණ එතනයි තියෙන්නේ ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨානය ඔබලාට දෙන්නේ මේ ලැබුවා වූ සුන්දර මනුස්ස ජීවිතය පින්වතුනි පටිච්ච සමුප්පන්න උතුම් දේවත්වයක් කරා අරන් යන්න දේවත්වයක් කරා අරන් යන්න මේ ලැබුවා වූ මනුස්ස ජීවිතය මේ ජීවිතේම විදර්ශනා නුවණින් පෝෂණය කරලා උතුම් අධිගමයන් කරා අරන් යන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාදු කියලා. පීමතුල්ලා මං කිව්වාට පස්සේ ශබ්ද නගර කියන්න. ඔබ මට හයියෙන් කියන්න හයියෙන් කියන්න ඔබ මට නැවත නැවත වෛර කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත දේශ කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත නපුරුකම් කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත විවේචනය කරන්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මාව නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන ඔබ මම මේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් පටිච්ච සමුප්පන්නව එන්නේ අනුන් නිසාමයි කියලා අනුන් දැන්නා කියලා ඔබත් බයින්න ගියා අනුන් ගැහුවා කියලා ඔබත් ගහන්න ගියා අනුන් විවේචනය කළා කියලා ඔබත් විවේචනය කරන්න ගියා අනුන් චෝදනා කරන්න ගියා කියලා ඔබත් චෝදනා කරන්න ගියා අනුන් නිසා ආවා වූ දීර්ඝ මෝහ බරිත පටිච්ච සමුප්පන්න ගමන ඔබත් මම ඇවිල්ලා තියෙනවා පින්වතුනි තාමත් අපි මේ ගමන නවත්තලා නැහැ අපේ හෘද සාක්ෂිව තට්ටු කරලා අපි අහමු හෙට දවසේ කෙනෙක් ඔබට බැන්නොත් ඔබ මොකද කරන්නේ හෙට දවසේ කෙනෙක් ඔබට ගැහුවා ඔබ මොකද කරන්නේ හෙට දවසේ කෙනෙක් ඔබව විවේචනය කළොත් මොකක්ද ඔබ කරන්නේ පෙරලා අපි ඒ දේම කරනවා ඇයි පින්වතුනි මොකක්ද අපේ දුක්වල සම්මා දිට්ඨිය දුර්වලයි සම්මා දිට්ඨිය දුර්වල නිසා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව අපි ලෝකය දකින්නේ නැහැ පින්වතුනි භික්ෂුවක් ඇවිද අප්‍රමාණ පිරිස් මාව විවේචනය කළා කියනවා කවුරු මාව විවේචනය කළත් මම මොකද කළේ සුවපත් වේවා කියලා හිතුවා ඉන් එහාට ගියේ නැහැ ඇයි පින්වතුනි ඇයි කෙනෙක් මාව විවේචනය කරන්නේ මං සංසාරේ ඔහුව විවේචනය කළා කියනවා මං සංසාරේ ඔහුව විවේචනය කළා කියනවා ඒ අකුසලය පෙරලා මට විපාක දෙද්දී මම පෙරලා ඔහුව විවේචනය කළොත්
මගේම අකුසල් නිසා මම දුවන කෙනෙක් බවට පත් වෙනවා. මගේම අකුසල් නිසා මම නැවත දුවන කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි මම මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ වහලේ කඩාගෙන හිස මතට වැඩෙනවා. මම තුවාල වෙනවා. මං සුවපත් වේවා කියලා ඉන්නහට යන්නේ. ඒ සුවපත් වේවා කියන චිත්තය සතර සතිපට්ඨානය තුල විසිරවනවා. අයි පින්වතුනි වහලේ නෙමේ කඩා වැටුනේ මගේ අතීත අකුසල් සංස්කාරයක්. මම සුවපත් වේවා කියලා වහලට නෙමේ මගේ අතීත අකුසල් සංස්කාරයට. මොකද ඒ අතීත අකුසල් සංස්කාරේ මම සංසාරේ දේශයෙන් වෛරයෙන් සංඝයාගේ හිස මතන වහලයක් කඩා දාලා දිනනවා. ඒ අකුසලයේ මට විපාක දෙද්දී පින්වතුනි මම මේ වහලේ හදපු බාසුන් නැට බයින්න ගහන්න යනවා නම් මගේ මාකුසලයේ නිසා මම නැවත අකුසල් කරගන්න දුවන කෙනෙක් බවට පත් වෙනවා. මං අර කැලේ කුටිවල වැඩ ඉන්නවා. වඳුරු ඇවිල්ලා රිලව් ඇවිල්ලා අර වහලේ උඩ දඟලනවා උණු කඩනවා. මම සුවපත් වේවා කියලා එයා එළව දානවා. ඇයි පින්වතුනි වහලේ උඩ දඟලන වඳුරාගෙන සුන්දර ධර්මයක් අපිට කියලා දෙන්නේ. ඒ ධර්මය දකින්න අපිට සතිය සිහිය නැහැ. ඇයි අපේ සම්මාදිට්ඨිය දුර්වලයි, කර්මය කාමඵල විශ්වාසය දුර්වලයි? ඇයි පින්වතුනි මම වැඩ ඉන්න කුටිය මතට වඳුරු පැනලා මේ උණු කඩන්නේ? සුන්දර ධර්මයක්. මම සංසාරේ වඳුරෙක් වෙලා පින්වතුනි සංසාරයේ කුටි වලට පැනලා හාමුදුරුවන්ගේ කුටි වල පන්සල් වල ආරණ්‍යවල උණු කඩලා කියනවා. උණු කඩලා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් කුලේ යමෙක් ඉපදුනත් ආත්ම භාව 500ක් එකම තිරිසන් කුලේ කියලා. මම අපවත් වෙලා බල්ලෙක් වෙලා පටිච්ච සමුප්පන්නව ඉපදුනත් ඒ බල්ලා 500 වතාවක් බලු කුලේමයි. මොකද ඒ බල්ලා මැරෙන වෙලාවෙ යා ධර්මයක් මතු කර ගන්න දන්නේ නැහැ. සීලයක් මතු කර ගන්න දන්නේ නැහැ. තිරිසන් සතා මැරෙන වෙලාවෙ රැළමයි උපාදානීය වෙන්නේ. රැළේ උපදිනවා. එහෙනම් පින්වතුනි මං සංසාරේ වඳුරෙක් වෙච්ච වෙලාවෙ මම ආත්ම භාව 500ක් වඳුරු කුලේ. පින්වතුනි ආත්ම භාව 500ක් වඳුරු කුලේ ඉපදුනා නම් මම සංසාරේ ස්වාමින් වහන්සේලාගේ පන්සල් කුටිවල උළු කොච්චරනම් කඩලාද? කොච්චරනම් කඩලාද? සුන්දර ධර්මයක්. සුන්දර ධර්මයක්. අපි මේ සුන්දර ධර්මයේ මතු කරගන්නේ නැහැ සම්මාදිට්ඨියේ දුර්වලභාවය නිසා. ඔබේ දරුවා ඔබට අකීකරුණා. මෙතන සුන්දර ධර්මයක් තියෙනවා. ඔබේ බිරිඳ ස්වාම පුරුෂයා ඔබට අකීකරුණා. එතන සුන්දර ධර්මයක් තියෙනවා. මොකක්ද මේ ධර්මය? ඔබ සංසාරයේ ඔබේ අම්මා තාත්තට අකීකරුණා නම් ඔබේ දරුවා ඔබට අකීකරු වෙනවා. හේතුඵල ධර්මයක්. ඔබේ බිරිඳ ස්වාම පුරුෂයා ඔබට අකීකරුණා නම් ඔබ අනිවාර්යයෙන්ම පෙර ජීවිතවල ඔබේ බිරිඳ ස්වාම පුරුෂයාට අකීකරු වෙලා තියෙනවා. මෙතුනි අපි කවදාද මේ ප්‍රශ්නේ විසඳගන්නේ? අපි කවදාද මේ ප්‍රශ්නේ විසඳගන්නේ? අපේ අකුසල් දරුවා තුලින් විපාක දෙද්දී ඔබේම අකුසල් ඔබේ බිරිඳ ස්වාම පුරුෂයා තුලින් විපාක දෙද්දී ඔබ ඒ විපාකයන්ට ගැටිලා නැවත නැවත අකුසල් කරනවා නම් කවදාද අපේ නිදහස? කවදාද අපි මේ දුකෙන් ගැලවෙන්නේ? ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ දරුවා පන්සලක් කරගන්න. ඔබේ බිරිඳ ඔබේ ස්වාම පුරුෂයා පන්සලක් කරගන්න. ඔබේ අම්මා තාත්තා මහපාර ඔබේ වැඩබිම පන්සලක් කරගන්න. පින වැඩෙන මෛත්‍රිය වැඩෙන කර්මය කර්මඵල විශ්වාසය වැඩෙන පින්වතුනි පන්සලක් කරගන්න. එහෙම නැතුව අපි දරුවා කේන්ති ගනිද්දී අම්මා තාත්තා කේන්ති ගන්නවා නම් මොකද වෙන්නේ? දරුවා නිසා අම්මා තාත්තා දුවන කෙනෙක් බවට පත් වෙනවා. බිරිඳගේ වරද නිසා ස්වාම පුරුෂයා කේන්ති ගන්නවා නම් මොකද වෙන්නේ? ඒ බිරිඳ නිසා නැවත ඒ ස්වාම පුරුෂයා සංස්කාර අකුසල් රැස් කරන දන තත් වෙනවා. මේ කවදාද මේක අපි නිමා කරන්නේ?
සාරා සංක කල්ප ලක්ෂ 100ක් කෝටි ප්‍රකෝටි ගාණක් අපි මැරෙමින් ඉපදෙමින් ඇවිල්ලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී මෙතන ඉන්න සෑම කෙනෙක්ම දරුවන් කෝටි ගාණක් ලැබුවා කියලා මුතුනි අපි දරුවා කෝටි ගාණක් ලැබලා තියෙනවා දිව්‍ය දරුවා මනුස්ස දරුවා പ്രേත දරුවා තිරිසන් දරුවා අසුර දරුවා සංසාරයේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ දරුවන් උදෙසා ඔබ තනි තනිව හෙළු කඳුළු මහ සාගරේ ජලයට වඩා වැඩි කියලා මහ සාගරේ ජල කඳ 100ට නගා ගන්න ඒ ජල කඳ එකම කඳුළු සාගරයක් කරලා දකින්න කඳුළු සාගරේ කියන්නේ වෙන දෙයක් නෙමේ සංසාරයේ ඔබ දරුවන් උදෙසා හෙළු කඳුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමතුනි සංසාරයේ අර මහා කඳුළු සාගරය කවදාද ඔබ සිඳින්නේ අපි මේ ජීවිතේ මේ මොකද්ද කරන්නේ අපි මේ ජීවිතේ දරුවා උපයෝගී කරගෙන විමතුනි අර මහා කඳුළු සාගරය තව තව කඳුලෙන් අපි පුරවනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබටත් මටත් සංසාරයේ අම්බලා කෝටි ගාණක් හිටියා කියලා අම්බලා උදෙසා තාත්තලා උදෙසා හිඳු කඳුළු මහසાગරේ ජලයට වැඩි කියලා නමුත් බීමතුනි ඒකම අම්මා තාත්තා කෙනෙක්වත් අපිට 아이ති නෑ ඒකම දරුවෙක්වත් අපිට 아이ති නෑ දරුව කෝටි ගාණක් හිටියත් අම්මලා තාත්තලා කෝටි ගාණක් හිටියත් ඒකම අම්මා තාත්තා කෙනෙක්වත් දරුවෙක්වත් අපිට 아이ති නෑ එහෙනම් ඒ එකම අම්මා තාත්තා කෙනෙක්වත් දරුවෙක් අපිට 아이ති නැත්නම් විමතුනි මේ ජීවිතේ ලැබපු දරුවා අපිට 아이ති වෙයිද මේ ජීවිතේ ලැබුණු සාම්පුරුෂයා බිරිඳ අම්මා තාත්තා ඔබට 아이ති වෙයිද විමතුනි මේ එකම ධර්මතාවයක්වත් අපිට 아이ති නෑ මේක අවිද්‍යාව හේතුවෙන් අපිට ලැබුණු සංස්කාර නමුත් බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට අදාළව අම්මා තාත්තට විය යුතු යුතුකම් පක්ෂයක් දේශනා කරනවා දරුවන්ට විය යුතු යුතුකම් පක්ෂයක් දේශනා කරනවා බිරිඳට සාම්පුරුෂයාට විය යුතු යුතුකම් පක්ෂයක් දේශනා කරනවා ඔබ මේ යුතුකම් පක්ෂයේ ඉතිකොලත් පමණයි බුදුරජාණන් වහන්සේ සරණ ගිය දරුවෙක් වෙන්නේ නමුත් මේකම ධර්මතාවයක්වත් අපිට 아이ති නැහැ මටත් අම්මා කෙනෙක් හිටියා මඩක් තාත්තා කෙනෙක් හිටියා ඒ අම්මා තාත්තා මාව දස මාසයක් කුසේ හොවාගෙන හැදුවා ඒ අම්මා තාත්තා මාව ලේ කිරි ටික කරලා බෙව්වා නොවිදිනා දුකක් විඳලා මේ ලෝකෙට බිහි කළා පින්වතුනි ඒසා මහා දුකක්ගේ අම්මා තාත්තලා අපි වෙනුවෙන් වින්දා ඒ අම්මා තාත්තලට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න වින තිබෙන්නේ නැහැ පින්වතුනි මේ සංස්කාර ලෝකය ඒ අම්මා තාත්තට ඒ අවස්ථාව දුන්නේ නෑ අරසා මහා දුක් කන්දක් විඳලා මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින ඒ සංස්කාර ලෝකයේ අම්මා තාත්තට දුන්නේ නෑ ඒ සංස්කාර ලෝකය ඒ අම්මා තාත්තට ඒසා අසාධාරණයක් කරද්දී ඒ අම්මා තාත්තා මොකද කළේ ඒ අම්මා තාත්තා මොකද කළේ ඒ අම්මා තාත්තා බවේ ඈතින් ඈතට යන්න ගියා මොකටද අනාගතේ අම්මලා තාත්තලා වෙලා නැවත නැවත දරුවන් ලෝකෙට බිහි කරන්න පින්වතුනි බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ සංස්කාර ලෝකයේ අම්මා තාත්තට ඉඩ දුන්නේ නැහැ එහෙව් අසාධාරණ ලෝකයක් පෝෂණය කරන්න ඒ අම්මා තාත්තා බවේ ඈතින් ඈතට යන්න ගියා මුතුනේ අම්මලා තාත්තලාගේ මෝහයේ කතාව අම්මලා තාත්තලාගේ මෝහයේ කතාව පිටුනේ අපි කවදාද මේ ගමන නවත්තන්නේ අපි කවදාද මේ ගමන නවත්තන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම දැස් පියාගෙන නුවණින් දකිනවා සංසාරේ මම අම්මලා කී ලක්ෂයකට මාව දස මාසයක් කුසේ දරාගෙන ඉඳීමේ දුක මම දෙන්නේ නැද්ද සංසාරේ අම්මලා කී ලක්ෂයකට දෙන්නේ නැද්ද
සංසාරයේ මම අම්බලා කී ලක්ෂයකට නොවිදිනා දුකක් විඳලා මාව මේ ලෝකයට බිහි කිරීමේ දුක මම දෙන්නේ නැද්ද සංසාරයේ අම්බලා කී ලක්ෂයකින් මම ලේඛික ඒ අම්බලගේ කිරි කරලා බොන්නේ නැද්ද සංසාරයේ අම්බල තාත්තල කී ලක්ෂයකගේ දෑත්වල මම්මගේ මුත්‍රා අසූචි තවරන්නේ නැද්ද නතුමි ඒසා මහා දුක්ඛන්දා මගේ අතීත පටිච්ච සමුප්පන්න අම්මල තාත්තලට මං දීලා තියෙනවා මම දැස් පියාගෙන අදිස්ථානයක් ඇති කරගන්නවා සංසාරේ නැවත කිසිම අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට මාව දස මාසයක් කුසේ දරාගෙන හැදීමේ දුක මම දෙන්නේ නැහැ කියලා සංසාරේ කිසිම අම්ම කෙනෙකුට නොවිදිනා දුකක් විඳලා මාව මේ ලෝකෙට බිහි කිරීමේ දුක මම නැවත සංසාරේ දෙන්නේ නැහැ සංසාරේ කිසිම අම්ම කෙනෙක්ගේ ලේ ටික කිරි කරලා මන් නැවත මේ සංසාරේ බොන්නේ නැහැ සංසාරේ කිසිම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්ගේ දෑත්වල මගේ මුත්‍රා අසුචි තවරන්නේ නැහැ සංසාරේ කිසිම තාත්තා කෙනෙක්ගේ සමය දහදියෙන් මම පෝෂණය වෙන්නේ නැහැ මුතුනේ අපි මෙහෙම නොහිතුවත් අපි මෙහෙම අදිස්ථානයක් ඇති කර නොගත්තොත් අපි කවදාද මේ දුක නිමා කරන්නේ පිංගතුනේ එහෙම නැතුව අපි අපේ අම්මා මතු බුදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් මගේ අම්මා තාත්තා ජාති ජාතිත් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් මුතුනේ අහිංසක අම්මලව කවදාද මේ දුකෙන් නිදහස් කරන්නේ ඒ අහිංසක අම්මලව කවදාද මේ මහා දුකෙන් නිදහස් කරන්නේ පිංගතුනේ ඉන්සා ඔබ දක්ෂ වෙන්න මේසා මහා භව දුක අම්බල තාත්තලා දරුවන් නිසා අපි විඳලා තියෙනවා අපි විඳලා තියෙනවා ඒ නිසා නැවතත් මේ දුක ප්‍රාර්ථනා කරන්න එපා මේ ජීවිතේම මේ දුක නිවා ගන්න මුතුනි දැස් පියාගෙන සියලු දෙනා දැස් පියාගෙන හිමතුනි මේ සංස්කාර ලෝකයේ අනිත්‍යභාවය දකින්න ඔබ මේ දැස් පියාගෙන මේ මනුස්ස ලෝකයටම හිත යොමු කරන්න මේ මුළු මනුස්ස ලෝකයටම හිත යොමු කරන්න මේ මනුස්ස ලෝකයේ අස්සක් මුල්ලක් නැර පීර පීර බලන්න මනසින් පීර පීර බලන්න මේ මනුස්ස ජීවිතයක කොතනකවත් නිත්‍ය වූ සංස්කාර කියනවාද කියලා පින්වතුනි මේ ලෝකයේ රජවරු ඉන්නවා සිටුවලු ඉන්නවා ධනවතුන් ඉන්නවා නිලවතුන් ඉන්නවා බලවතුන් ඉන්නවා කුලවතුන් ඉන්නවා අසරණයින් ඉන්නවා මේ මුළු ලෝකේ පීර 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 බලන්න මේ මනුස්ස ලෝකේ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියනවද නිත්‍ය වූ සංස්කාරයක් තියනවද ඇමරිකාවේ ජනාධිපති ජරා ව්‍යාධි මරණයන්ට යටයි බ්‍රිතාන්‍ය රජතුමා ජරා ව්‍යාධි මරණයන්ට යටයි ලෝකේ ප්‍රකෝටිපතියන් ජරා ව්‍යාධි මරණයන්ට යටයි අහිංසක යාචක පින්වතා ජරා ව්‍යාධි මරණයන්ට යටයි කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් නැහැ මනුස්ස ලෝකේ පින්වතුනි මේ මනුස්ස ලෝකේ පීර පීර බලන්න මොකද ඉන්දී කටු තුඩක තරම් හෝ තෘෂ්ණාවක් මනුස්ස ලෝකේ ඔබ තුල තියෙන්න බෑ ඉන්දී කටු තුඩක තරම් තෘෂ්ණාවක් තිබ්බොත් ඔබේ පටිච්ච සමුප්පන්න විඥානය දෙන්න බෑ ගන්නවා ඒ නිසා මේ ඉන්දී කටු තුඩක තෘෂ්ණාවක් සතර සරිපට්ඨානෙ නිරෝධය කරන්න දැන් ඔබට මනුස්ස ලෝකයේ කරේ තෘෂ්ණාවක් නේ ඔබ දන්නවා මනුස්ස ලෝකේ මහා රජ කෙනෙක් වෙලා ඉපදුනත් ජාති ජරා ව්‍යාධි මරණමයි ඇමරිකාවේ ජනාධිපති වෙලා ඉපදුනත් ජාති ජරා ව්‍යාධි මරණමයි මුතුනි ඔබ මනුස්ස ලෝකයේ කරේ තෘෂ්ණාව පහ කර ගන්නවා නුවණින් දකින්න නුවණින් නැවත නැවත දකින්න මනුෂ්‍ය ලෝකයේ කරේ යම් තැනක තෘෂ්ණාවක් තියෙනවා නම් ඒ රූපය කායානුපස්සනාවෙන් පෙරල පෙරල දකින්න වේදනානුපස්සනාවෙන් පෙරල පෙරල දකින්න ධම්මානුපස්සනාවෙන් පෙරල පෙරල දකින්න දකිමි මුළු මනුෂ්‍ය ලෝකයේ කරේ තෘෂ්ණාවෙන් බැහැර වෙන්න මුතුනි දැන් ඔබට මනුෂ්‍ය ලෝකයේ කරේ තෘෂ්ණාවක් නැහැ ඔබට රජ වෙන්න හිතක් සකස් වුණත් ඔබ ඒ ඊළඟ හිතෙන්
ඒ රජකම ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්නවා. එහෙම නැත්නම් ඒ සිතුවිල්ල චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්නවා. එහෙනම් ඒ රජකමේ සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්නවා. ඒ රාජ ජීවිතය කායානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින්න බැඳෙන්න තැනක් නැහැ. ඔබ මානුෂ ලෝකයේ හිස්කලා. මානුෂ ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව හිස්කලා. ඔබ මානුෂ ලෝකයේ කෙරෙහි තෘෂ්ණාව හිස්කලා. ඊළඟට ඔබේ හිත පිහිටන්නේ සස්ත්‍රීක දිව්‍ය කලවලයි. තුසිතේ යාමයේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තිය තාවතිංසය චාතුර්මහරාජිකය. මුස්මී නුවණින් පීර පීර බලන්න. මේ සස්ත්‍රීක දිව්‍ය කලවල නিত্য වූ සංස්කාරයක් තියනවාද කියලා සක්‍රදෙවියෝ ගන්න. සක්‍රදෙවියෝ කියන සංස්කාරෙ නিত্যද? නෑ පිටුතුනි ජාති දරා වියාදි මරණ වලට යටත් සුජම්පතිය ගන්න. නিত্যද? ජාති දරා වියාදි මරණයන්ට යටත් සතරවරන් දෙවියන් විස්කම් දෙවියන් මාතලී දෙවියන් කෝටි ත්‍රිකෝටි ගානක් මේ දිව්‍ය අසිරිය ගන්න. සිරු සංස්කාරයෝ අනිත්‍යයි. නුවණින් පීර 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 සස්ත්‍රීක දිව්‍ය කලවල බලන්න. නিত্য වූ සංස්කාරයක් තියෙනවද කියලා? කොහෙවත් නিত্য වූ සංස්කාරයක් නැහැ. දිව්‍ය කලයේ සෑම සංස්කාරයක්ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත්. මේ දිව්‍ය කල කෙරෙහි තෘෂ්ණාව සිුම් වෙනවා. ඔබ නැවතත් නුවණින් පීර පීර බලනවා. ඉන්දි කටු තුඩක තරංගෝ තුෂ්ණාව දිව්‍යතල කෙරෙහි කියනවාද කියලා මොකද ඔබ දැන් දන්නවා ඉන්දි කටු තුඩක තරං තුෂ්ණාවක් තිබ්බත් පටිච්ච සමුප්පන්න විඥාණය බහිනවා දිව්‍යතලයට ඔබේ ඉන්දි කටු තුඩක තරං තුෂ්ණාවක් සතර සතිපට්ඨානයන්ගෙන් නිරෝධය කරනවා මුතුනි දිව්‍යතල කෙරෙහි තුෂ්ණාව පහ වෙනවා දැන් ඔබට මනුස්ස ලෝකය කෙරෙහි තුෂ්ණාව පහ වෙලා තිබුණේ දැන් ඔබ සස්ත්‍රීක දිව්‍යතන 6 කෙරෙහි තුෂ්ණාවෙන් බැහැර වෙනවා තුෂ්ණාව නිරෝධය වෙනවා ඔබට සක්‍ර දෙවියෝ වෙන්න හිතුණොත් ඔබේ හිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකිනවා ඔබට සක්‍ර දෙවියෝ වෙන්න කියලා හිතුණොත් ඔබ ධම්මානුපස්සනාවෙන් මේ සංස්කාරය අනිත්‍යභාවය දකිනවා සස්ත්‍රීක දිව්‍යතල කෙරෙහි තුෂ්ණාව පහ වෙනවා මනුස්ස ලෝකය කෙරෙහි තුෂ්ණාව පහ වෙද්දී සස්ත්‍රීක දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව පහ වෙද්දී විමුතුනි ඔබේ සිත කාම ලෝකයෙන් බැහැර වෙනවා විමුතුනි කාම ලෝකයෙන් ඔබේ හිත බැහැර වුණා මනුස්ස ලෝකයේ සස්ත්‍රීක දිව්‍යතල වලින් ඔබ බැහැර වුණා ඒ කියන්නේ කාම ලෝකයෙන් හිත නිදහස් වුණා කාම ලෝකයෙන් ඔබේ හිත නිදහස් වෙද්දී ඔබේ හිත පිහිටන්නේ කාම රාග පටිග නිරෝධය කළා වූ අනාගාමි බ්‍රහ්ම උපතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙතුමි මේ ශාසනය මේසා සුන්දර ශාසනයක්. මේ ශාසනය මේසා ශ්‍රේෂ්ඨ ශාසනයක්. මේ ශාසනය සම්මා සම්බුද්ධ ශාසනයේ මහිමේ සරල භාවයට පත් කරලා දුන්නා වූ ශාසනයක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ අහබල් ගමේ සුදුවක් දරන උපාසක මාත්‍යා මැරුණා භාග්‍යවතුන් වහන්සේ අහබල් ගමේ සුදුවක් දරන උපාසිකාව මැරුණා මේගොල්ල කොහෙද ඉපදුනේ බුදුරජාණන් වහන්සේ චතුූපපාත ඥාන සමවදිනවා චතුූපපාත ඥාන සමවැදිලා කියනවා ආනන්ද මේ උපාසක මහත්මයා කාමරාග පිටික නිරෝධය කරලා අනාගාමී උපතකට ගියා. ඒ උපාසිකාව කාමරාග පිටික නිරෝධය කරලා අනාගාමී උපතකට ගියා. මේ කවුද මේ? ඔබලා. ඔබලා සුදු අද්දරන උපාසක උපාසිකාවෝ. අපි කොහෙද ඉන්නේ? අපි කොහෙද ඉන්නේ? අපි තාම අතු කිලි අතු රිකිලි කොළ වෙනවා. නමුත්තර සුදු වත්තරපු උපාසකම්මලා මුතුනි මේ මනුස්ස ලෝකේ සංස්කාර කෙරේ තෘෂ්ණාව අයින් කළා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දැකලා අයින් කළා සස්ත්‍රීක දිව්‍යතන 6 කෙරේ තෘෂ්ණාව අයින් කළා හිත පිළිගන්න තැනක් තිබෙන්නේ නැහැ
කාම ලෝකයෙන් හිත මිදුණා කාම ලෝකයෙන් හිත මිදුණදී කාම රාග පටිගයෝ නිරෝධය වුණා වූ අනාගාමි බ්‍රහ්ම උපතට ගියා ඉතින් කවදද අපි ඔතෙන්ට යන්නේ කවදද අපි ඔතෙන්ට යන්නේ අපි මේ ආස්වාදයෙන් මොකක්ද තාම කරන්නේ අපි මේ ආස්වාදයෙන් තාම පංච උපාදානස්කන්ධ ලෝකය මමයේ මගේ සැපේ නිත්‍යය කියලා අල්ලනවා කවදාද මේ ලෝකෙ මේ නිදහස කරා යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා තව දුරටත් අනුන් නිසා නම් දුවන්න එපා අනුන් නිසා දුවන්න එපා අනුන් බැන්නා කියලා ඔබ බයින්න යන්න එපා අනුන් ගැහුවා කියලා ඔබ ගහන්න යන්න එපා අනුන් චෝදනා කියලා ඔබ චෝදනා කරන්න යන්න එපා මුතුනි ගුටි කාගෙන හරි මේකෙන් නිදහස් වෙන්න දැනුම් අහගෙන හරි මේකෙන් නිදහස් වෙන්න චෝදනා ලබමින් හරි මේකෙන් නිදහස් වෙන්න මේ මේ ජීවිතේ අපිට අතහැරුණා කල්ප ගානක දීර්ඝ අමුද්දෝත්පාද කාලයක් ඉස්සරහට එන්නේ මුර්ග සංඥාව එනවා අනාගතයේදී වැඩි කාලයක් නෑ මුර්ග සංඥාවේ ලබපු අවස්ථා අද ලෝකේ ඇති වෙලා නිසා අනාගත මුර්ග සංඥාව මේ මුර්ග සංඥාවේදී මිනිසයාගේ පරමාර්ථ අවුරුදු 10කට අඩු වෙනවා අද පරමාර්ථ අවුරුදු 65කට අඩු වෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දි පරමාර්ථ 120යි අවුරුදු 2500ට පරමාර්ථ අඩක් අඩු වෙනවා මේ අඩ අවුරුදු 10කට බහිවි තව අවුරුදු 1000ක් යනකොට අන්න මුර්ග සංඥාව එදාට පරමාර්ථ අවුරුදු 10යි මිනිස්යාගේ උස අඩි 2යි 3යි ක්‍රමානුකූලව මිනිස්යා කොට වෙනවා ක්‍රමානුකූලව මිනිස්යාගේ අවශ්‍ය හිල්ල වෙනවා කොහොමද මේ අපි යන්නේ සුගතියටද අපි මේ යන්නේ මුර්ග සංඥාව දිශාවට හිමතුනි මුර්ග සංඥාවේදී මනුෂ්‍යයාගේ පරමාර්ථ අවුරුදු 10යි අවුරුදු 5 වෙනකොට දරුවෝ ලැබෙනවා අවුරුදු 7-8 වෙනකොට මැරිලා ඉවරයි එදාට බුදුරජාණන් වහන්සේ කියනවා මනුෂ්‍යයා මුර්ගෙක් වෙනවා බල්ල දෙන්නේ උඩ ගැහුනාම හපාගෙන කාගෙන මරාගෙන කොයිසම් විනාශය කරා යනවද මනුෂ්‍යයා හේතනටපත් වෙනවා මනුෂ්‍යයා මිනිස්සේ දකින්නේ මුර්ගෙක් හැටියට කපා ගන්නවා කොටා ගන්නවා මරා ගන්නවා ඉදාට තමන්ගේ බිරිඳට දරුවා හම්බ වෙනකන් තාත්තා බලන් ඉන්නවා මුතුනේ උරතල් කරන්න නෙමේ දරුවා මරාගෙන කන්න එදාට නැවත මිනිස්යාගේ මිනිමස් කන ලේ බොන උගයක් උදා වෙනවා මුර්ග සංඥාව පරමාස අවුරුදු 10යිදී දැන් අවුරුදු 120 65ට බැහැලා තව අවුරුදු 10ක් යද්දී ඔය තැන ඉන්න පුළුවන් මොනේ මෙවැනි විනාශකාරී ලෝකයකටයි අපි යන්නේ මේ ජීවිතේ මේ මොහොතේ අපි අකුසල් කළොත් සිල්පද බින්දොත් අනිවාර්යයි අර මහා මුර්ග සංඥා ලෝකේ මුතුනි ඔබ ඔබ කාගේ හරි ගොදුරක් වෙනවා ඔබේ ලේඛක අමුවාපියෙන් කවුරුරි ගොයි ඔබව අමුවාපියෙන් මරාගෙන කයි මුතුනි ඒසා භයානක අනාගත සහ අතීත පංච උපාදානස්කන්ධ ලෝකයක් අපි ඉතිරියේ කියනවා ඉන්සාව දක්ෂ වෙන්න ඔබ දක්ෂ වෙන්න ඔබ අකමැති දෙයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න දැක්කා කියන තැන නවතින්න ඔබ අකමැති දෙයක් ඇහුණත් ඇසුණා කියන තැන නවතින්න ඔබට ලෝභ දේශ මොහ සිතුවිල්ලක් දැනුණත් දැනුණා කියන තැන නවතින්න විමුතුනේ අදින් පස්සේ බිහි වෙන ලෝකේ අපි දකින්නේ අපි කැමති දේවල් නෙමේ අදින් පස්සේ බිහි වෙන ලෝකේ අපිට අහන්න ලැබෙන්නේ අපි කැමති දේවල් නෙමේ අදින් පස්සේ බිහි වෙන ලෝකේ අපිට හිතන්න සිද්ධ වෙන්නේ අපි කැමති දේවල් නෙමේ කාගේවත් වරද නෙමේ කාටවත් ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න එපා අපේම අකුසල් අපේම අකුසල් අපේම අකුසල් අපේ පටිච්ච සමුප්පන්නව ගුරුගුරා නැගෙද්දී මුතුනි අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ආරක්ෂාව ඇති කරගන්න අපේ ආරක්ෂාව කොහොමද අපි ඇති කරගන්නේ ඔබ අකමැති දෙයක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න දැක්ක දේ තෘෂ්ණාවෙන් දෙක් කරන්න එපා ඔබ අකමැති ශබ්දයක් ඇහුණොත් ඇසුණා කියන තැන නවතින්න
ඇසුන දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා ඔබට අකමැති සිතුවිල්ලක් දැනුණත් දැනුණා කියන තැන නවතින්න දැනුණු දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා පින්වතුනි ඔබ දැක්ක ඇසුන දැනුණ දේට ඇලුනොත් ගැටුනොත් අනිවාර්යෙන්ම ඔබේ මාතීත අකුසල් නිසා ඔබ නැවත නැවත අකුසල් කරගන්න අවාසනාවන්තෙක් බවට පත් වෙනවා සා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා මුගලන් මහෝත්තමයාණන් වහන්සේ අතපය කුඩු කරලා අපවත් කරනවා පිරිනිවන් පානවා අතපය කුඩු කරලා අර සද්ධානුසාරි ධම්මානුසාරි ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේක හරිම අසාධාරණයක් මේ හොරු ඇවිල්ලා මේ අපේ ප්‍රධාන ශ්‍රාවකයාගේ අතපය කුඩු කරලා අපවත් කළා කුසලතුමාට පැමිණි කරන්න මේ හොරුන්ට උපරිම දඬුවම් දෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය මුගලන් ස්වාමින් වහන්සේට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ මේ තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා පිරිනිවන් පාලා හොරු අල්ලලා ගහලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය මුගලන්ට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ ඒයි ඔය මුගලන් සංසාරේ Tamange amma taattage atapaya gahala kudu karala oya vidihatama kaleeka damma pirinda vekima hala ehemathune anna balannako budhrajanan wahansage sammadittiya budhrajanan wahansage sammadittiya balanna tamange pradhana shravakayage atapaya kudu karala apuwak karala tiyeddi බුදුරජාණන් වහන්සේ කියනවා ඔය මුගලන්ට පුංචියෝ අසාධාරණයක් වෙලා නැහැ. මුතුනේ අන්න බුදුරජාණන් වහන්සේගේ කර්මයේ කර්මඵල විශ්වාසය දේවදත්ත හාමුදුරුවෝ අර ගල පෙල්ලල සිරිපතුල තුවාල වෙලා රුධිරය ගලද්දී බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා කියලා හිතුවේ. ඒ වේදනාව වේදනාන් පස්සනාවෙන් අනිත්‍යයි කියලා දැක්කේ. ඒ සංස්කාරය ධම්මානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැක්කේ බුදුරජාණන් වහන්සේ ගල පෙළුවා කියලා බුදුරජාණන් වහන්සේ නැවතිලා හිටියේ බුදුරජාණන් වහන්සේ දුවන ස්වභාවය නිරෝධය කළා හිටියේ බුදුරජාණන් වහන්සේ දන්නවා පෙරළුනේ ගල බව ඇත්ත පෙරළුනේ දේවදත්ත බව ඇත්ත නමුත් ගල පෙරළලා තුවාල වුණේ තමාම සංසාරේ ගලා වූ අකුසලයක් නිසා කියලා. තමන්ම සංසාරයේ පසී බුදුරජාණන් වහන්සේගේ රුධිරය සෙලෙව්වා. අන්නේ අකුසල විපාකට ආවා. අකුසල විපාකනේදී බුදුරජාණන් වහන්සේ පින්වතුනි ලේ ගලන තුවාලය සතර සතිපට්ඨානයටයි බාර කළේ. බුදුරජාණන් වහන්සේ නැවතුණා. දේවදත්ත දිව්වා. බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියා. දුවපු දේවදත්ත අවීචි මහා නිරයේ කල්ප ගාන දුවනවා මෙන්න ලෝකය මෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ලෝකය මෙන්න බුදුරජාණන් වහන්සේ නිරෝධය කරන ලෝකය සාදු දක්ෂ වෙන්න කුටි කාගෙන නිදහස් වෙන්න ලෝකය හදන්න යන්න එපා මේ ලෝකය හදන්න බෑ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙලා මේ ලෝකේ හැදුන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා දඹදිව හැදුන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් යනකොට දඹදිවෙන් බුදුදහම පවා අතුරුදහන් වෙනවා නම් බුදුරජාණන් වහන්සේලාටත් ලෝකේ හදන්න බෑ ඇයි මොකද ලෝකේ කියන්නේ ලෝකේ අර්ථය කැඩෙන විඳෙන විසිරෙන ස්වභාවයයි ලෝකේ අර්ථය එච්චරයි මොකද්ද ලෝකේ අර්ථය කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයේ ලෝකේ අර්ථයයි මොනවද කැඩෙන්නේ මොනවද බිඳෙන්නේ මොනවද විසිරෙන්නේ රූපය කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පවතිනවා කැඩෙන බිඳෙන රූපය උපයෝගී කරගෙන සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානය කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පවතිනවා මතුනි මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය කෙසේනම් නිවැරදි කරන්නද කෙසේනම් නිවැරදි කරන්නද එනිසා ලෝකය නිවැරදි කරන්න බෑ
නිවැරදි නොවන ලෝකයේ උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න ඔබ නිදහස් වෙන්න නිවැරදි නොවන ලෝකයේ උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න මම මේ මොහොතේ ඔබට මේ විදර්ශනාත්මක ධර්මයන් දේශනා කරන්නයි පින්වතුනි ඔබව උපයෝගී කරගෙන මම නිදහස් වෙන්න ඔබව උපයෝගී කරගෙන මම නිදහස් වෙන්න පින්වතුනි මම මේ නිදහස් වෙන්න යන ගමනේදී ඔබ ගැන එක සිතුවිල්ලක්වත් හිතන්නේ නැහැ ඒක ඇත්තමයි මම මේ නිදහස් වෙන්න යන ගමනේදී ඔබ ගැන එක සිතුවිල්ලක්වත් හිතන්නේ නැහැ මම ඔබ ගැන එක සිතුවිල්ලක් හිතුවා මම මුළු ලෝකෙම හිතුවා වෙනවා මං කෙසේනම් නිදහස් වෙන්නද මං කෙසේනම් නිදහස් වෙන්නද ඒ නිසා මේ මොහොතේ මගේ මේ විදර්ශනා ධර්මයන් තුලින් මං උත්සාහ ගන්නේ ඔබව උපයෝගී කරගෙන මම නිදහස් වෙලා යන්න ඔබ ගැන මං හිතන්නේ නැහැ නමුත් ඔබ දක්ෂ වෙන්න මේ දේශනා කරන විදර්ශනා ධර්මයන් උපයෝගී කරගෙන මාව ලෝකයේ තුල තියලා ඔබ නිදහස් වෙලා යන්න ඔබ නිදහස් වෙලා යන්න ඒකයි ශාසනය ලෝකය හදන ධර්මයක් නෙමෙයි ශාසනය මේ ශාසනය උපයෝගී කරගෙන ලෝකයෙන් නිදහස් වෙන ධර්මයයි සම්මා සම්බුද්ධ ශාසනය චතුරාර්ය සත්‍ය කියන්නේ එනිසා මා උපයෝගී කරගෙන මේ දේශනා කරන ධර්මයේ උපයෝගී කරගෙන මට ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැතුව පින්වතුනි ඔබ නිදහස් වෙන්න ඔබ නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ අපිව ලෝකේ කියලා උන්වහන්සේ නිදහස් වුණා යසෝදරාම අපිව ලෝකේ කියලා උන්වහන්සේ නිදහස් වුණා පටාචාරාව කිසා ගෝතමියලා අරසා දුක්ඛිත තැන්වලින් මතු වෙලා අපිව ලෝකයේ තුල තියලා උන්වහන්සේලා නිදහස් වුණා අපි මොකද කරන්නේ ලෝකේ හදන්න යනවා කැඩෙන බිඳෙන විසිරෙන ලෝකේ හදන්න යනවා මේක නිවැරදි කරන්න යනවා පින්වතුනි තවදුරටත් දෙතෙන් කියන්න එපා බුදුරජාණන් වහන්සේලාට කරන්න බැරිම දේ අපිට කරන්න බැහැ කරන්න බැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඇසුන දේ ඇසුනා කියන තැන නවතින්න දැනුන දේ දැනුණා කියන තැන නවතින්න දැක්ක දේ දැක්කා කියන තැන නවතින්න ඔබ නවතින්න ලෝකෙට යන්න දෙන්න සාදුතුන් දැන් වෙලාව අතයි किसीम दुर्लभार्थया තියෙන දුර්ලභම පළවෙනි අර්ථය තමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලෞතර බුදුරජාණන් වහන්සේ නමකදී පහළ වුණා. මුදින් තේරුම් ගන්න මෙතන ඉන්න සෑම කෙනෙක්ම තමන්ගේ වටිනාකම තමන් හොරින් දකින්න. ඔබලා ලැබූ මේ උතුම් මනුස්ස ජීවිතය මේ සිංගල බෞද්ධ ජීවිතය පින්වතුනි මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථය තේරුම් ගන්න. අපි අපේ දුර්ලභ බව දකින්නේ නැති නතුනි. අපි මේ ලැබුවා උපතේ දුර්ලභභාවය අපි දකින්නේ මේ ලෝක ධාතුවේ තියෙන දුර්ලභ මාර්ගයේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයයි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමයි. එහෙනම් මේ සම්මා සම්බුද්ධ ශාසනයයි අයිතිය දෝතින් දරාගෙනයි ඔබලා ජීවත් වෙන්නේ. ඔබලා මේ ලෝකෙට උපත ලැබුවේ ඉනිසා ඔබලාගේ උපතේ තියෙන භාග්‍යවන්ත භාවය පුණ්‍යවන්ත භාවය නුවණින් දකින්න නුවණින් දකින්න ඔබේ ජීවිතයේ වටිනාකම ඔබ නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේ දෙවනුව දේශනා කරනවා මේ ලෝක ධාතුවේ දෙවනි දුර්ලභාර්ථය මොකද්ද කියලා හිමතුනි මේ ලෝක ධාතුවේ දෙවනි දුර්ලභාර්ථය තමයි යමෙක් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය අහන්න ලැබෙයිද එය මේ ලෝක ධාතුවේ දෙවනි දුර්ලභාර්ථයයි කියලා බලන්නකෝ අපි මොනසා පුණ්‍යවන්තද ඔබලා මොනසා භාග්‍යවන්තද
මේ ලෝක ධාතුවේ පළවෙනි දුර්ලභ අර්ථයක් මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථයක් දෝතින් දරාගෙනයි ඔබත් මමත් උපත ලැබුවේ පිටුනේ නමුත් ඔබ දකින්නවාද ඔබ මේ අර්ථය දුර්ලභ අර්ථය දකින්නවාද නෑ පිටුනේ අපි දකින්නේ නෑ මේ දුර්ලභ අර්ථය මේ ලැබුවා වූ වටිනා ජීවිතයේ උතුම් දුර්ලභභාවය දකින්න මේ දුර්ලභ භාවය ඇමරිකන් ජාතිකයෙකුට නෑ රුසියානු ජාතිකයෙකුට නෑ චීන ජාතිකයෙකුට ඉන්දියානු ජාතිකයෙකුට මේක නෑ මේ ලෝක ධාතුවේ ඔය සියලු දෙනාට වඩා දුර්ලභ උපතක් ලැබුම් පිසක් ඔබලා පළවෙනි දුර්ලභ ආර්ථයේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉපදුනා දෙවෙනි දුර්ලභ ආර්ථයේ මේ උතුම් චතුරාර්ය සත්‍ය අහනවා තුන්වෙනි දුර්ලභ ආර්ථයක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ මොකද මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභ ආර්ථය ඔබලා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉපදිලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරලා ඒ චතුරාර්ය සත්‍ය නුවණින් මෙනෙහි කරලා ඔබ උතුම් සෝමාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරයිද එය මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභ ආර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුමතු බලන්න. පළවෙනි දුර්ලභ ආර්ථයත් අපි ලැබුවා. දෙවෙනි දුර්ලභ ආර්ථයත් අපි ලැබුවා. නමුත් තුන්වෙනි දුර්ලභ ආර්ථයේදී ඔබ මම තාමත් අප්‍රමාදී පිංගතුනි. තාමත් අපි ප්‍රමාදී සම්මා සම්බුද්ධ ශාසනය ලැබුණා. මේ උතුම් චතුරාර්ය සත්‍ය ඇහුණත් ඔබටත් මටත් තාමත් පුළුවන්කමක් ලැබුණේ නැහැ මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරගන්න තුන්වෙනි දුර්ලභ ආර්ථයේදී ඔබත් මමත් ප්‍රමාදී අද විතරක් නෙමේ අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී ඔබත් මමත් මේ තුන්වෙනි දුර්ලභ ආර්ථයෙන් ප්‍රමාදී වුණා අන්න බුදුරජාණන් වහන්සේ හතරවෙනි දුර්ලභ ආර්ථය කියනවා ඇයි ඔබත් මමත් තාම ප්‍රමාදී වුණා කියන කාරණේට හේතුව හතරවෙනි දුර්ලභ ආර්ථය කියනවා මොකද හතරවෙනි දුර්ලභ ආර්ථය කෘතවේදී භාවය මේ ලෝක ධාතුවේ දුර්ලභම හතරවෙනි ආර්ථයයි කෘතවේදී භාවය විතේරුම් ගන්න මනුෂ්‍ය සමාජයේ කෘතවේදී භාවය වේගයෙන් දුර්වල වෙනවා නමුත් මේ ලෝක ධාතුවේ සම්මා සම්බුද්ධ ශාසනය චතුරාර්ය සත්‍ය උතුම් අධිගමයන් හතරවෙනි දුර්ලභ ආර්ථය මේ උතුම් කෘතවේදී භාවය බුදුරජාණන් වහන්සේ පූර්වාදර්ශයෙන් මේ කෘතවේදී භාවය අපිට ලෝකෙට ඉගැන්වුවා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරලා මුලින්ම කෘතවේදී භාවය දැක්ුවේ බෝධියටයි පිටතුනේ තමන් පිට දුන්න තමන්ට සෙවණ දුන්න බෝධින් වහන්සේටයි කෘතවේදී භාවය බුදුරජාණන් වහන්සේ එතනම ලෝකෙට පෙන්නුවේ එසා පිටතුනේ කෘතවේදී භාවය එසා දුර්ලභ දෙයක් ඔබටත් මටත් තාම මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන් සාක්ෂාත් කරගන්න බැරි උනේ තාම අපි ළඟ හතරවෙනි කෘතවේදී භාවය නැහැ. තේරුම් ගන්න වෙනවා අපි ළඟ තාම කෘතවේදී භාවය නැහැ. අපි කාටද කෘතවේදී නොඋනේ? තාම අපි බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මන්ත්‍රකේ සැකපිලක් අවසාන අවවාදේ අපිට දෙනවා. අවසාන අවවාදේ දෙනවා මොකද්ද? මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මුනාද මේ සංස්කාර කියන්නේ අපි කරන මේ කුසල් සංස්කාර සියල්ලෝ අනිත්‍යයි මහණෙනි මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා මේ සංස්කාරයන් වංචාවක් මේ සංස්කාරයන් ප්‍රෝඩාවක් මේ සංස්කාරයන් ඇස්බැඳුමක් මහණෙනි ඔබලා සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් ඔබලාට අහිමි වුණේ මේ සංස්කාරයන්ගේ ඇස්බැඳුම නිසාමයි නිසා හිස ගිනිගත් එක් ඒ ගිනි නිවන්නේ අංශේද මේ බව ගින්දර නිවා ගන්න මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න අපි මොකද මේ කරන්නේ අපි බුදුරජාණන් වහන්සේට කුඩා වේදී වුණාද අපි සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා
භවයේම ප්‍රාර්ථනා කරනවා භවයේම ප්‍රාර්ථනා කරනවා දිව්‍ය මනුස්ස සැපම ප්‍රාර්ථනා කරනවා අපි පින්කමක් කරලා සිතුවිල්ලෙන් සිතුවිල්ල සංස්කාරයෝ නිත්‍යයි කියලා දකිනවා තාමෝ බක්මමත් බුදුරජාණන් වහන්සේට පුත වේදී වෙලා නැහැ ඒ නිසාමයි අපිට මේ උතුම් අධිගමයන් අහිමි ඉල්සා බුදුරජාණන් වහන්සේට පුත වේදී වෙන්න බුදුරජාණන් වහන්සේ වචනෙන් වචනේ අපිට කිව්වේ මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මේ අනිත්‍යෝ සංස්කාර ප්‍රාර්ථනා කරන්න එපා ඔබ තාමත් ප්‍රාර්ථනා කරනවා නම් තාම බුදුරජාණන් වහන්සේට පුත වේදී වෙලා නැහැ දෙවනු අපි කාටද පුත වේදී නැඋනේ තමා තමාට පුත වේදී වෙලා නැහැ ඇයි තමා තමාට පුත වේදී නැඋනේ ඔබ ඔබට පුත වේදී වුණා කියන්නේ ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් පමණයි පිටතුනි ඔබ සෝවාන් ඵලයට පත් නොවුණා නම් ඔබ සතර අපායෙන් මිදිලා නැහැ මරණ ආසන්න මොහොතේ කොච්චර පින්කම් කළත් ලෝභ දේශ මොහයක් ඇති වුණත් කල්ප ගාන සතර අපායෙන් පින්වතුනි ඔබ ඔබට කුත වේදී වෙලාද අපි තාම අපිට කුත වේදී වෙලා නැහැ අසිතිසි දානීය පූජා කරපු මල්ලිකා විසව අසිතිසි දානීය එක්කනයි ශාසනයක පූජා කරන්නේ आसी किसी दाने पूजा कला उधरे जानन वाल से के मामान से मालिका विषय बेटा कथा कले उपासिका वकील ला ऐहे वो मालिका विषय बे सोवान परिण पातू ने मारनासाने मोहते बिदुरु सिल्पादे आक सिही अटने गिला साथी आक सतरा पाए के हैं ना अति सतरा पाए के लियो कालपगान की गोड़े इन्ने बे नमुत तय साथी एक इन दीव्� තාම බුදුරජාණන් වහන්සේට කුත වේදී වෙලා නැහැ. තමා තමාට කුත වේදී වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. පින් කළා කියලා සුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. මේවා පටලවා ගන්න එපා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ. පව් කළොත් දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තෘෂ්ණා පච්චය උපාදාන උපාදාන පත්‍යා බව භව පත්‍යා ජාති ඉnder තේරුම් ගන්න මරණාසන්න මොහොතේ අපිට කුමක්ද තෘෂ්ණාවෙන් උපාදානය වෙන්නේ ඊට අදාළවයි භවය උපත සකස් වෙන්නේ කෝටිපති මහත්යෙක් කියියා මේ කෝටිපති මහත්යා මුළු ජීවිතේම කළේ පින්කම් දන් දුන්නා පින්කම් කළා මේ මහත්යා මැරෙනවා වයසට ගිහිල්ලා දැන් පාංශකූල වෙලාව ගමේ නායක ස්වාමීන් වහන්සේ පාංශකූලෙදි කියනවා මේ මහත්යාට හත් දවසේ පින්කමක් තුන් මාසේ පින්කමක් අවුරුද්දේ පින්කමක් කරන්න ඕනේ නැහැ. ඇයි ජීවත්ව සිටියේදී මේ මහත්යා ඒ තරමටම පින්කම් කළා. ඒ නිසා මේ මහත්යාට හත් දවසේ තුන් මාසේ පින්කම් ඕනේ නැහැ. මේ මහත්යා අනිවාර්යයෙන්ම ශාස්ත්‍රීය දිව්‍ය තලයක දෙවියෙක්මයි කියලායි අනුශාසනාවෙදි කිව්වේ. පින්වතුනි මේ වර්තමානයේ පාංශකූල පෙළේ අනුශාසනාව උරුමයි. ගිහි පින්වතුන්ලාගේ කතා උරුමයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකඟ නැහැ. අර මේ කෝටිපති මහත්යා අච්චර මහා පින්කම් කරලා එයා මැරිලා කොහෙද ඉපදිලා තියෙන්නේ? ඒ මහත්යාගේ කෝටි ගාණක් වටිනා හිස් ඉඩමක පරදත්ත රූප ජීවී ප්‍රේතේ කියලා ඉදිරිලා. මුතුනි කෝටි ගාණක ඉඩමක පරදත්ත රූප ජීවී ප්‍රේතේ දැන් කිව්වේ පාංශකූල පොලේදී දිව්‍ය ලෝකෙ කියලා. මොකද්ද උනේ? මේ කෝටිපති මහත්යා කොච්චර පින්කම් කළත් මරණාසන්න මොහොතේ පින උපාදානය වෙන්නේ නැහැ මුතුනි. ඉන මතකයට ආවේ නැහැ වඩා තෘෂ්ණාව තිබ්බ ඉඩකඩම් වලට මරණාසන්න මොහොතේ තෘෂ්ණා පත්‍ය උපාදානං ඉඩකඩනුයි උපාදානයේ උනේ ඉදමේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් බවට පත් වුණා නමුත් මේ පරදත්ත රූප ජීවි ප්‍රේතයා ප්‍රේතී කියන්නේ කවුද උගලට හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා හොඳට ආහාර ලැබෙනවා විකෘති නොවූ ශරීරයක් ලැබෙනවා ඇයි පෙර පින්කලා
පෙර දන් දුන්නා නමුත් දානීය විපාකට ආවේ പ്രേත ලෝකෙදී දැන් සමහර අම්මල තාත්තලා අපිට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ අපේ මැරිච්ච තාත්තා සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා අපේ වත්තේ ඇවිදිනවා අපි දැක්කා අපේ මැරිච්ච ආච්චි සීයා සුදු හැට්ටයක් සාරියක් ඇඳලා ජීතරකට ඉන්නවා අපි දකින්නවා අපේ මැරිච්ච සහෝදරිය රෑට සුදු ඇඳගෙන මට පේනවා කවුද මේ සුදු ඇඳගත්තු අමනුෂ්‍යෝ කියන්නේ මේ සුදු ඇඳගත්තු අමනුෂ්‍යෝ කියන්නේ පරදත්ත රූප ජීවි പ്രേත പ്രേතයන් පින්නතුනි මොකද ඒගොල්ලන්ට හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා විකෘති නව ශරීරයක් තියෙන වෙයි මෙවල පෙර පින් කළා නමුත් මරණාසන්න මොහොතේ පින උපාදානය උනේ නැහැ උපාදානය උනේ ගේදොර ඉඩකඩම් පරදත්ත රූප ජීවි പ്രേත වෙලා උපදිනවා ඉන්සා පින්නතුනි අපි තාම මේ අනුතුරෙන් මිදිලා නැහැ මේ අනුතුරෙන් මිදිලා නැහැ හොඳට තේරුම් ගන්න පින්කම් කළා කියලා දැනින් විතරක් සතුටු වෙන්න එපා අද වර්තමාන සමාජයේ තෘෂ්ණාව හරියට වැඩි දරුව කෙරෙහි තෘෂ්ණාව වැඩි දෙමාපියන් කෙරෙහි තෘෂ්ණාව වැඩි ඉඩකඩ දේපල යාන වාහන ගෙවල් දරවල් කෙරෙහි තෘෂ්ණාව වැඩි ඉතට සතුටු කරලා අහන්නේ මැරෙන්න ඉස්සෙල්ලා මොහොතක් මානසින් මැරෙන්න බුදුජානම් වහන්සේ දේශනා කරනවා මරණය ජීවිතෙන් ඈතට දාන්න එපා කියලා මරණය ජීවිතෙන් ඈතට දැම්මොත් ඔබ ධර්මයෙන් ඈතට යනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න මරණය ජීවිතේ කිට්ටුවට ගනිද්දී ඔබ ධර්මයට ලං වෙනවා බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරනවා මහණෙනි ඔබලා උදේට පිණ්ඩපාතේට කුටියෙන් එළියට යද්දී මේ විදියට ඉක්මෙන්න ඕනේ කොහොමද මම මේ පිණ්ඩපාත ගමන යද්දී මාව සර්පෙක් ගහලා අපවත් වෙන්න පුළුවන් මම මේ පිණ්ඩපාත ගමන යද්දී මාව හෘදාබාධයක් හැදිලා අපවත් වෙන්න පුළුවන් මම මේ පිණ්ඩපාතේ යද්දී මට අකුණක් වැදිලා අපවත් වෙන්න පුළුවන් මම මේ පිණ්ඩපාතේ යද්දී සත් නයික් කොළඟේ දස්ත කරලා අපවත් වෙන්න පුළුවන් මොකද මේ බුදුරජාණන් වහන්සේ කරන්නේ මරණය ජීවිතේ කිට්ටුවට දෙනවා මරණය ජීවිතේ කිට්ටුවට දෙනවා ඇයි මරණය ජීවිතේ කිට්ටුවට දෙන්නේ ධර්මයෙන් ධර්මයට අපිව ලං කරන්න ධර්මයට අපිව ලං කරන්න ධර්මය අපේ ජීවිතය බවට පත් කරගන්න සාපින්තුනි මරණානුස්සතියට බය වෙන්න එපා මරණානුස්සතියට බය වෙන්න එපා මරණානුස්සතියට බය කෙනා මරණෙදී බියටපත් වෙනවා මරණෙදී බියටපත් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණානුස්සතිය ජීවිතේ ළඟට ගන්න ජීවිතේ පුහුණු කරන්න රැයට නිින්දට ගියාම මානසින් මැරෙන්න මානසින් මැරෙද්දී බලන්න ඔබට කුමක් කෙරෙහිද තෘෂ්ණාවන් තියෙන්නේ තෘෂ්ණාවන් හඳුනාගෙන මේ තෘෂ්ණාව සතර සතිපට්ඨානය තුළ විසිරෝලා නිරෝධය කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරලා නිරෝධය කරගන්න එහෙම නැතුව පින්වතුනි මරණාසන්න මොහොතේ කොච්චර පින්කම් කළත් අපි බැඳුනේ දරුවන්ට නම් අපි බැඳුනේ බිරිඳට සාම්පෘෂයාට නම් අපි බැඳුනේ ගේදොර ඉඩකඩම් වලට නම් අපි මේ ඉඩමේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් කියලා උපදින සතාම අපි අපිට කුතවේදී වෙලා නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න පළවෙනි දුර්ලභ ආර්ථික සම්මා සම්බුද්ධ ශාසනයක ඔබ ඉපදුනා ඇමරිකන් ජනතාවට රුසියන් ජනතාවට ඉන්දියන් ජනතාවට චීන ජනතාවට වඩා ශ්‍රේෂ්ඨපතක් අදේ ශ්‍රේෂ්ඨභාවයේ දකින්නේ රට එපා කියලා කැනඩාවට යනවා රට එපා කියලා ඕස්ට්‍රේලියාවට යනවා රට එපා කියලා ඇමරිකාවට යනවා බලන්න කොයිසම් මොහේද ඔබලා මේ උපත ලැබුවේ මේ ජීවිතේ මේ භව ගමන නිරෝධය කරන්න මේ භව ගමන නිරෝධය කරන්න මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ ඕස්ට්‍රේලියාවේ රජතුමා වෙලා ඉඳලා ඇති බ්‍රිතාන්‍ය රජතුමා වෙලා ඉඳලා ඇති ඇමරිකාවේ ජනාධිපති වෙලා ඉඳලා ඇති පින්වතුනි චීනයේ රජවරු වෙලා ඉඳලා ඇති තව මොනවා නම් රස්සා කරන්න යන්නද අපි අතීතේ රජවරු වෙච්ච රටවල් වල ආයිමත් රස්සා කරන්න යන්නේ තේරුමක් නැහැ තේරුමක් නැහැ ඔබට මේ ඇත්ත කියලා දෙන්නයි මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන
දුර්ලභ ආර්ථය ලැබුණේ මේ දුර්ලභ ආර්ථය උපයෝගී කරගෙන මේ භව දුක නිදා නිමා ගන්න ඇමරිකාව කියන ආර්ථය බ්‍රිතාන්‍ය කියන ආර්ථය ඕස්ට්‍රේලියාව කැනඩාව කියන ආර්ථය නිරෝධය කරන්න නිරෝධය කරන්න මේ සා ශ්‍රේෂ්ඨ උපතක් ඔබ ලැබුවා මේ චතුරාර්ය සත්‍ය අහන උපතක් ලැබුවා නමුත් තාම අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් ලබන්න බැරි වුණා එනිසා ඔබ කෘතවේදී වෙන්න ඔබ මේ ලැබුවා වූ ජීවිතයේ ශ්‍රේෂ්ඨභාවයේ වටිනාකම දමන්න මුතුනි ඔබ මේ එපා තබාගෙන ඉන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ බිම්කඩේ තේරුම් ගන්න මේසා ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්ත බිම්කඩක් මේ ලෝක ධාතුවේ නැහැ තවුතිසා දිව්‍ය තලයක් නැහැ අද මෙතන ඉඳන් අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න මොකද්ද තුසිතේ ආමිය නිම්මාන් රජේට යන්නේ නමොත් තිමතුනි තවුතිසා මෙවත් මෙවන් පුණ්‍යවන්ත බිම්කඩක් නැහැ රුවන්වැලි මහා සෑසමුදුන් වැඩ ඉන්න ජයශ්‍රී මහා බෝසමුදුන් වැඩ ඉන්න දාන්ත දාසුන් වහන්සේ ශ්‍රීපාද පත්ම වහන්සේ වැඩ ඉන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට වැඩ ඉන්න මෙවන් පූජනීය බිම්කඩක් මේ ලෝක ධාතුවේ නැහැ මේ ලෝක ධාතුවේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවුතිසා දිව්‍ය ලෝකේ සෑම පසලොස්සක පොය දාටම සුදම් සභාව රැස් වෙනවා කියලා දිව්‍යංගේ සුදම් සභාවය පසලොස්සක පොය දවසේ රැස් වෙන්නේ සක්‍ර දෙවියන්ගේ නායකත්වයෙන් සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාවෙන් ලක්ෂ ගණන් මහේශාක්‍ය දෙවිවරු සුදම් සභාවට එනවා ලක්ෂ ගණන් දෙවියෝ ආවට පස්සේ සක්‍ර දෙවියන් දකින්නවා අලුතෙන් අලුතෙන් දෙවිවරු සුදම් සභාවේ පහළ වෙලා තවුතිසාවේ පහළ වෙලා වර්ණයේ සැපයේ බලයේ වැඩි අලුත් දෙවිවරු පහළ වෙලා සක්‍ර දෙවියෝ සාදුකාර දෙනවා සක්‍ර දෙවියෝ සතුට වෙනවා සාදුකාර දෙනවා ඇයි දිව්‍ය තලවල සුරාසුර අලගලිය තියෙනවා මාර පාක්ෂික දෙවියෝ දිව්‍ය තලවලත් ඉන්නවා ධර්මයට නිගා කරන දෙවියෝ දිව්‍ය තලවලත් ඉන්නවා මේ අසුර පාර්ශවයෙන් මේ සුර දෙවියන්ට බලවත් අභියෝග එනවා ඉන්සා පිනති දෙවියෝ පහළ වෙන්න අසුර බලයට අභියෝගයක් ඉන්සා පිනති දෙවියෝ පහළ වෙලා ඉන්නවා දැකලා පසලොස්සක පොය දවසේ සුදම් සභාවේ සත්ත්ව දෙවියෝ සාදුකාර දෙනවා කාටද සාදුකාර දෙන්නේ ඔබ මේ දෙපා තබාගෙන තින බිම්කඩට සුදම් සභාවේ සක්‍ර දෙවියෝ පසලොස්සක පොය දාට අද සාදුකාර දෙන්නේ මේ දෙවියන්ට නෙමේ ඔබ දෙපා තමාගෙන තියෙන මේ පුණ්‍ය භූමියට ඇයි මේ පුණ්‍ය භූමියේ ජීවත් වෙන ජනතාවයි පින්කම් කරලා දන් දීලා සාංගික දාන පූජා කරලා කඨින පින්කම් කරලා බෝධි පූජා කරලා මේ මේවා උපාදානය කරගෙන මැරිලා සස්ත්‍රීක පිනති දෙවියෝ හැටියට තවුතිසාවේ පහළ වෙන්නේ ඇමරිකාවේ ජනතාව තවුතිසාවේ පහළ වෙන්නේ නැහැ රුසියාවේ ජනතාව තවුතිසාවේ පහළ වෙන්නේ නැහැ ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ ජනතාව තවුතිසාවේ පහළ වෙන්නේ නැහැ මේ පුණ්‍ය භූමිය මත ජීවත් වෙන ඔබයි පින්කම් කරලා තවුතිසාවේ පහළ වෙන්නේ ඒ දෙවියෝ දැකලායි සක්‍ර දෙවියෝ සාදු සාදු කියලා මේ බිම්කඩට සාදුකාර දෙන්න පින්වතුනි පුණ්‍යවන්ත දෙවිවරු සක්‍ර දෙවියෝ සාදුකාර දෙන බිම්කඩ ඔබ මේ ජීවත් වෙන්නේ කවුදද මේ බිම්කඩේ වටිනාකම ඔබ තේරුම් ගන්නේ සම්මා දිට්ඨියට පත් වෙච්ච දෙවියෝ ප්‍රඥයෝ ලක්ෂ ගානක් දිනපතා ගුවන්වැලි මහා සෑයට ජයශ්‍රී මහා බෝධින් වහන්සේට වන්දනා කරන බිම්කඩකයි ඔබ ජීවත් වෙන්නේ අපි මහා කරුණාවක් කරලා තියෙනවා අපි මහා කරුණාවක් කරලා තියෙනවා මෙවන් පූජනීය වන්දනීය දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් වැඳුම් ලබන බිම්කඩක් ලෝකේ බංකොලොත්තර රටක් බවට අපි පත් කරලා තියෙනවා බංකොලොත්තර රටක් බවට අපි පත් කරලා තියෙනවා හරිම වාසනාවක් හරිම වාසනාවක් මේ බංකොලොත් භාවය ඇති කලින් අපේ මනුසල් ඔබ දක්ෂ වෙන්න ඔබ දක්ෂ වෙන්න කුසලයෙන් නැගී හිටින්න කුසලයෙන් නැගී හිටින්න කුසලයෙන් නැගී හිටලා
මේ උතුම් දුර්ලභ අර්ථයන් දෙකෙන් යොදින ගන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් මේ උතුම් චතුරාර්ය සත්‍යයෙන් මුතුනි ප්‍රයෝජනයට අරගෙන තුන්වෙනි දුර්ලභ අර්ථය වෙන මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්න දක්ෂ වෙන්න සාදු කියන්න පින්වතුන් අප්‍රමාණ සත්‍ය සතුටපත් වෙන්න මේ මොහොතේ සුන්දර ධර්මදේශනාමය පින්කමක් සිදු කරනවා ජීවිතේ කුලින් අප්‍රමාණ සංසිඳක් මේ මොහොතේ සුන්දර ධර්මදේශනාමය පින්කමක් සිදු කරලා ජීවිතේ කුලින් අප්‍රමාණ සංසිඳක් අත්කරගත්ත නිසා කල්පනා කරන්න මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මුලින්ම මේ පින්කමට බොහොම සුන්දර ආකාරයෙන් මේ පින්කම සංවිධානය කරලා ඊට අනුශාසනා ධර්මයන් සකස් කොට දුන් මහා විසුද්ධාරාමාධිපති දෙමතකඩ මහා විසුද්ධාරාමාධිපති අවසරයි අති ගෞරවනීය ශාස්ත්‍රපති පූජ්‍ය වැලිමඩ සාන්ත ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින අනිකුත් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු පොඩිමෑණියන් වහන්සේලාට ඒ වගේම මේ ආරාධනා ධර්මයන් අපිට සිද්ධ කරපු ඒ තපෝවන වංගීස පිළිවෙණේ ගෞරවනීය කෙසෙල් පොත සුමන වංශ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩම කොට වදාළ සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ වගේම වැඩම කොට වදාළ ගෞරවනීය නායක මෑණියන් වහන්සේ පොඩිමෑණියන් වහන්සේලාට ඒ වගේම උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියන්නේ සාදු 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 ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම දෙවන් සුන්දර පින්කමක් සූදානම් කරලා අප්‍රමාණ වූ පිරිසකට උතුම් ධර්ම දානමය පින්කම් සලසා දෙන්න ඒ ශ්‍රමයෙන් ධනයෙන් කාලයෙන් කැපවීම කරපු සියලුම පින්වතුන්ලාට කල්යාණ මිත්‍ර භාවයෙන් සහ සම්බන්ධ වෙන පින්වතුන්ලා සියලු දෙනාට පින්වත් මහත්මයින් නෝනාවරුන් දුවදරුවන් මව්දෙමාපියන්ට දැක බලා සතුටු වෙන සියලු දෙනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණසම හේතු වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලා නමින් මිය පරලෙව ගොස් පින් බලාපොරොත්තු ව ජීවත් වන්නේ නම් දයාබර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු පින් බලාපොරොත්තු ව ජීවත් වන දස දිසාවේම සත්වයෝ මේ පින් දකිත්වා සතුටු වෙත්වා ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ සිටිලා අතීතයේ අපවත් වී වදාළයක් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා පරලොව පින් බලාපොරොත්තු වේද ඒ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා ඒ වගේම මේ විහාරස්ථානයේ දායක සභාවේ කාන්තා සමිතියෙන් මේ කටයුතු කරලා අතීතයේ මිය පරලව ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන යම් ඥාති කිරිස් වේද ඒ සියලුම දායක කාරකාදීන් තමන්ගේම දෑතින් කරගත්තා වූ පින්කම් සේසිතා මේ උතුම් ධර්ම දානමය පින් දකිත්වා සතුටු වෙත්වා පරලව ජීවිතේ වර්ණය සැපේ බලය ප්‍රඥාව පිණසම මේ පින් හේතු වේවා කියලා මියදී අම්මලා තාත්තලා ආච්චිලා සීයලාගේ රුව ගුණ සිහියට නගාගෙන මේ පින අනුමෝදන් කරන්නේ ඉදම්මේ ඥාති නම් වූ ගාථාවේ ශබ්ද නගලා කියන්නේ ඉදම්මේ ඥාති නම් වූ සුඛිතා වූ ඥාතයෝ ඉදම්මේ ඥාති සුඛිතා වූ ඥාතයෝ ඉදම්මේ ඥාති නම් වූ සුඛිතා වූ ඥාතයෝ ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ ගම්බිම් සුරකින දෙවියෝ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයා
මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනේ සැනසෙත්වා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා ශස්ත්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයන් ඒ උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේලා වැඩම කොට වදාළ ගෞරවනීය මෑණියන් වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ආරක්ෂා කෙරේවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තා වචාච අම්මේහි කියලා එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තා වචාච සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තා වචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti මාත් සමග ශබ්ද නගලා කියන ශබ්ද නගලා කියන්න හයියෙන් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං යේකේති පාන භූතක් මේ කතාවා කාමරාවා අනවශේෂා දීකාවා ඒ මහන්තාවා මච්චිමා රස්සකාන්තරුමදා දික්කාවා ඒව අක්දික්කා ලේච දූරේ වසන්ති අවි දූරේ භූතාවා සම්පවේ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා නපරෝ පරං නිකුප්පේක නාති නම් ඒක කත්ත ්‍යාරෝසනා පතික සංඥානාන්‍ය මන්නස්ස දුක්ඛ මිත්තේය මාතාය තානියම් ආයුසා ඒක පුත්ත මනුරක්කේවන්ති සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරි නෙත්තංක සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරි මානං උත්තං අදෝති අසම්බාදං අවේරං අසපත්තං චිත්තං චරං කිසින්නෝ වාසයනෝ වායාප තස්ස නිගද ඒතං සතින් අදිස්සෙය බ්‍රහ්ම මේතං විහාරං ඉදමා වූ දිට්ඨිච්ච අනුපදම්ම දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය වේදන්නයි ජාතු ගබ්බ සෙයං පුනරේයීති ඒතේන සච්චවච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්චවච්චේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්චවච්චේන හෝතු තේ ජය මංගලං පන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතිං කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාසගෝ සුමනෝ සුමනෝ රේවතෝ රතිවද්දනෝ සෝපිතෝ ගුණ සම්පන්නෝ අනෝම දස්සී ජනුත්තමෝ පදුමෝ ලෝක නාරදෝ අරසාරති පදුමුත්තරෝ සත්තසාරෝ සුමේදෝ අත්ත පුද්ගලෝ සුජාතෝ සත්ත ලෝකා පිය දස්සී නරසබෝ අත්ත දස්සී කාරුණිකෝ
ධම්ම රස්සී තමෝනු දෝසිතත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී ජානුපමෝ සිකි සක්කයිතෝ සත්තා විස්ස ගෝසුකනායි කකුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ රනන්දවෝ කස්ස පෝසිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය තේසන් සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන චතේවි අන්නන් රක්කන්තු ආරෝගේන සුකේන චාතිඒතේන සච්චවච්චේන සොත්තිතේ හෝතු සබ්දදායේතේන සච්චවච්චේන සබ්ද රෝගෝ විනස්සතු ඒතේන සච්චවච්චේන හෝතු තේ ජය මංගලං සබ්බී සබ්ද රෝගෝ විනස්සතු මාතේ පවත්තන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවේ භවතු සබ්ද රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්තී භවන්තු තේ භවතු සබ්බ රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්තී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සබ්බ සංඝානුභාවේන සදා සුත්තී භවන්තු තේ ආකාසත්තා ච බුම්මත්තා දේවා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං මහා සංඝරත්නය අරමුණු කරගෙන කරගත්තා වූ උතුම් පින්කම් මේ වගේම මේ උතුම් ධර්ම දානමය පින්කම් තුළින් රැස් කරගත්තා වූ පින් පින්වතුන්ලාට මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය දැකීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මෞර්යයන්ගේද ආශ්‍රයම ලැබේවා. දැන් මහා සංඝරත්නය පින්වතුන්ලාට ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේ සබ්බීතියෝ ව්‍යජ්ජන්තු කියන්නේ සබ්බීතියෝ ව්‍යජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවේ
අභිවාදන සීලස නිච්ඡං වච්ඡා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලන්න ආයුරාරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදේ ජය ශ්‍රී මා බෝසත්ගුණ වහන්සේගේ ස්වර්ණමාලි මහා සය සම්බුදුන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් පින්වතුන්ලා අපතර ගන්නා වූ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් උතුම් ධර්ම දානමය පින්කම් වල ශක්තියෙන් ඒ ධර්ම දාණයෙන් සැනසෙන අප්‍රමාණ ජනතාවගේ පිණේ ශක්තියෙන් විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් වැඩම කොට වදාළ සියලුම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාටත් ඒ ගෞරවනීය මෑණියන් වහන්සේලාටත් ඒ වගේම මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයටත් කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන පින්වත් පින්වති අල්ලා සියලු දෙනාට දුවා දරුවන්ට මව් දෙමාපියන්ට දැක බලා සතුටු සිරු දෙනාට ගම්වාසී රටවාසී සිරු දෙනාට ඒ වගේ මේ අපේ ගෞරවනීය කෙසෙල් පුත සුමන වංශ ස්වාමීන් වහන්සේටත් ඒ වගේම ඒ මල් සැලසිරි කිරීමට උපකාර කරන ගායනි පෙරේරා මහත්මිය පණ්ඩුක වනිද රත්න මහත්මයා ඇතුළු උපකාරක ධර්මයන් සකස් කර දුන් සියලුම පින්වතුන්ලාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීමට මේ පින් උත්තර ශක්තියක් වේවා දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා සියලු දෙනාට දීර්ඝායුෂ සම්සි